සාධෝ සාධ සාධෝ වැඩසිටින පින්නත් මෑණියන් වහන්සේකෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්මි මේ පින්වතුන් හැම දෙනාම අද දවස්සේ මේ පොුණ්‍යභෝමයේ මේ කරැස්සෙලා ඉන්නේ මෙ පිින්වතුන්ගේ ජීවිතවලට දානමය වශයෙන් සීලමය වශයෙන් භාවනාමය වශයෙන් වන්දනාමය වශයෙන් ධර්මශ්‍රවන මේ වශයෙන් පින් දහම් රැස්කරගන් තමයි මේ හැමෝම එකතු වෙලා ඉන්නේ. ඉනිසා මේ පිින්වතුන්ට විශාල ලාභයක් ලැබිලතියෙනවා මවබිමෙන් වෙන් වෙලා මේ වගේ දුරු රටක ඉඳලත් දුර්ලබව මනුෂ්‍යත්තයක් ලබපු කෙනෙකුට කලාතුරකින් අහන්න ලැබෙන හිතේ සැනසීම ලබල දෙන බුදුරජාණන් වහන්සේගේ දහම්බිදක් අහලා පිංවතුන්ගේ හිත්වලට මොහොද්දකට නමුත් සැනැසීම ලබාගන්න මේ පිංවතුන්ට අවස්ථාව ලැබුුණම්. ඒක වචනයෙන් කියලා නිම කරන්න බැරිතරම්ම දුර්ලබ දෙයා. දුර්ලබයි කියලා කියලා අවසන් කරන්න බැහැ. මොකද අපි දන්නේන්නේ අපි කල්ප කීයකට පස්සේ අවරුදු කීයකට පස්සේ ජීවිත කීයකට පස්සේ මේ බුදුහෙනුකගේ ධර්මය අපි අහන්න කියලා අපි දන්නේන්නේ. සතරාපාය දුක් විඳලා 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 දුර්ලබව ලැබිච මුෂ ජවිතයක් ද අපිට මේ ලැබුණ කියලා අපි දන්නෑ තිං ආං ඒ නිසා පින්වත්න මේ ලැබිච්ච අවස්ථාවෙන් මෙ පිංවතුන් උපරිම ප්‍රයෝජනගන්න මෙ පිංහතුන්ගේ ජීවිතවල වැඩි වෙලාවක් වැඩි කාලයක් ඔබ ගත කරන්නේ ධර්මශ්‍රවනයට වඩා මෙපින්හතුන්ගේ ලෞකික ජීවිතය සූපත් කරගන්න. එෙමනල් ලෞකික ජීවිතය සැපවත් කරගන්න. දූ දරුවන් වෙනුවෙන් සාමයා බිරිඳ වෙනුවෙන්. තමන් වෙනුවෙන් යම් කාලයක් තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගන්න. යම් කාලයක් වෙන් කරගත්තනම් මේවගේ පැකීපයක් විතරයි. එනිසා, අවස්ථාව උපපරිමයෙන් ප්‍රයෝජන ගන්න. ති අපි හැමෝව දන්නවා බුදු කෙනෙකුගේ ජීවිතය කලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ සැබවින්ම ආශ්චර්යයි. අත්භූතයි සාමාන්‍ය මනුෂ්‍යයකුට බුදුරජාණන් වහන්සේලාගේ ජීවිත ගැන හිතලා පවසන් කරන්න බැහැ. බුද්ධ විශය අචීන්තියයි කල්පයක් පුරාවට ඒ ගුණ තවත් බුදුකෙනෙකු විසින් කීවත් කල්පය අවසන් වෙලා යනවා බුදුගුණ අවසන්වෙෙන නෑ. ඉතින් ඒ ආශ්චාරයවත් වූ අත්භූත වූ දර්මයක් තමයි ඒ අතාගත බුදුරජාණන් වහන්සි දේශනා කළේ. තිං අදපි ශ්‍රවනය කරන්නට යන්නෙත් බුදුකෙනෙක් මේලෝකිට පාලවීම නිසා, මනුෂ්‍යයකුගේ ජීවිතයක් තුළ ඇතිවෙන ආශ්චරයවත්තු අත්භූත වූ විපර්යාසයක් ගැන වෙනස් සීමක් ගැන්. මේ සූත්‍රය ඇතුළත් එන පිනත්න අංගුත්තර නිකායේ හතරවෙනි නිපාතය සූත්‍රය නම දුෘතිය තතාගත අච්චරිය සූත්‍රය. දුතිය කියන්නේ දෙවනි දෙවැනි සූත්‍රය. තතාගත අච්චරය. තතාගත බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බව ගැන වදාළ දෙවෙනි දෙසු. එ එක දෙසුමක් තියෙනවා. අද මේ පින්ග තුන්නහන්නේ දුතිය තතාගත අච්චරය සූත්‍රයේම කද සූත්‍රිනාම දුතිය තතාගත අච්චරය සූත්‍රය බුදුරජාණන් වහන්සේගේ අශරිමත් බව ගැන වදාළ දෙසුම. එ බුදුරජාණන් වහන්සේගේ අසිරිය පෙනෙන්නේ ඒ ධර්මය ශ්‍රවණය කරපු ශ්‍රාවකයන්ගේ ජීවිත තුළින්. එක තමයි මේ සූත්‍රී තියෙන විශේෂත්වය. බුදුරජාණන් වහන්සි දේශනා කරනාව පිනත්න තතාගතස්ස භික්කවේ අරහතෝ සම්මා සම්බුද්දස්ස පාතු බවා. පිවත් මහනෙනි තතාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකට පහලවීම නිසා. චත්තාරෝ අච්චරයා අබ්භූතා දම්මා පාතු බවන්ද. ආශ්චායවත් අත්භූත වූ ධර්මයන් හතරක් මේ ලෝකෙට පහළ වෙනවා. කවුරු පහලවීම නිසාද ව මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහලවීම නිසා ආශ්චරවත් අත්භූත වූ කාරණා හතරක් මේ ලෝකෙ පෙනෙන්න ලැබෙනවා. කත මේ චත්තාරෝ. මොනවදේ හතර පලවනියක ආලයරාමා භික්කවේ පජා. පිනවත් මානෙන මේ ප්‍රජාව මේ මනුෂයන් ආලයරාමා ආලය කියල කියන්නේ තෘෂ්ණාවට. මොක්‍රද ආලය කියන්නේ තෘෂ්ණාවට ආලයරාමා රාම කියල කියන්නේ වාසය කරනවා. එනම් මේ සත්ත ප්‍රජාව මේ මනුෂ්‍ය ප්‍රජාව, වාසය කරන්නේ කුමක් තුළද ඔබා පැහැම දෙෙනම තෘෂ්නාව තු ආලය රාම ආලය රතා රථ කියල කියන්නේ රතිී කියලාගැන්නේ කැමති තෘෂ්ණාවට තමයි ඇලිලායින්නේ මොකද ඇලිලාඉන්නේ ත ආලය රතා ආලය සම්මුදිිතා සම්මුදිිත කියලා කැනෙ සතුට වෙනවා ොකද සතුටුවෙෙන්න්නේ සාමාන්‍යම නුෂ්‍යා තන්හාාවෙන් තන්හාාවෙන් සතුටයෙනවා. එනම් මේ ලෝක ප්‍රජාව ආලේරාම වාසය කරන්නේ තෘෂ්ණාව තුළ. ආලය රතා ඇයිලයින්නේ තෘෂ්ණාවට ආලය සම්මුදිතා සතුටුවෙන්නේ තෘෂ්ණාවෙන්. තුරෙ තෘෂ්ණාව තුළ තන්හාාව තුළ ආසාාව තුළ ඇලිලා, අන්නාවෙන් සතුටු වී ඉන්න සත්ත්වයෝ ඉන්න මේ මනුෂ්‍ය ප්‍රජාව ඉන්න මේ ලෝකයේ තමයි බුදුරජාණන් වහන්සේලා පාලවෙෙනනේ. සත් අතාගතේන අනාලයේ දම් මේේ දේශයමානය. බුදුරජාණන් වහන්සෙනමක් මෙ ලෝකෙට පහළ වෙලා දේශනා කරන්න එොකක් ගැනද. අනාලයේ දම්මේ. තෘෂ්ණාව දුරු කරන ධර්මයක් මේ ලෝකෙට, දේශනා කරනොකොටමකද වෙන්නේ සුස්සූසති සුස්සූසති කියල කියන්නේ කන් යොමාගෙන ඒධර්මය අහනවා සෝතං ඕදහති සෝත කියල කියන කංවලට කන් යොමාගෙනයේ ධර්මය අහනවා අන්ඥා චිත්තං උපට්ටා පේති අවබෝධ කරගන්න ඕනී කියන අදහසින් ඒ ධර්මය අහනවා ධර්ම ශ්‍රවණය කරන්න ඕන කොහොමද සුස්සූසති දධර්මය කොහොම ශ්‍රවණය කරන්න නොනේ සෝතං ෝදහති කන් යොමාගෙන ඊළඟට අන්ඥා චිත්තං උපට්ටා පේති. අවබෝධ කරගන්නවා කියන අදහසින් ධර්මය හණ්ඩුවෝන්. කන් යොමාගෙන ඔබේ අදහස්තියෙන් ඕෝනනි මම මේ කියන ධර්මය? අවබෝධ කරගන්නවා කියලා, ඒ අදහසින් තමයි ධර්මේශවනය කරන්න ඕනෙ. එ අදෝ මේ පින්නතුන් ධර්මේශවනය කරන්න ඕනෙත් ඒ අදහසින්මයි. කන් යොමාගෙන අවගෝධ කරනවා කියන අදහසින් මේ ධර්මේශ්‍රවනය කරන්න ඕනෙ. තින් මේ විදියට බුදු කෙනෙක් මේ ලෝකෙට පහල වෙලා තන්හාව දුරුකරන ධර්මයක් දේශනා කරනකොට කන් යොමාගෙන, අවබෝධ කරන්න ඕනේ කියලා මෙ මනුෂ්‍යන් මේ ධර්මය ඇසීම තමයි තතාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකට පහලවීමේ පලවෙනි ආශ්චරවත් අත්්භූත ධර්මය පළවෙනි ආශ්චරවත් අත්භූත ධර්මය තන්හාවෙන් වෙලිලා තන්හාාවට බැඳිලා තන්හාාවෙන් සතුටුඇවි ඉන්න මනුෂ්‍යයකුට එකපාර්්ටම තන්හාව දුරකරන්න ධර්මයක් කියනකොට ඒ මනුෂයක පිළිගනීද. පිළිගනීද? නෑ. ඇයිඒ. මේ ජීවිතය විතරක් නෙමේනි අපි තන්හාාවෙන් සතුට වුණේ. අපි දීර්ග සසරක් එන අය හැටියට මේ දීර්ග සසරේ අපි සතුටූුණේ බොහෝවිට විරාගී ධර්මයකින් නෙමි. රැස්කරලා එකතු කරලා ආසාාවෙන් ගොඩගහගෙන ඒ ආසාවෙන් මයි අපි සතුටුණේ. එතකට අපේ සසර පුරුද්ධමකක්්දකින්වත්න්නේ. තන්හාව ආසාව මෙ හිතේ පැවැතිම් අපි මොන්න මොන දේට ආසා කරනවද කියලා මහ පොතක්කරලා ලිව්වත්? අපේ ආසා විවරවෙෙන නෑ මේ මහපොලො නමුූ පොත අවසන් එලා යන ඒත් අරමකටම මනුෂ්‍යන්ගේ හිතේ තන්හාව තෘෂ්ණාව තියෙනවා. එනිසා පින්වතුන් ධර්මය ශ්‍රවනය කලා තියන පිනුතුන් හැඩියට මේ පින්ංවතු නහ ැති බදුජාණන් වහන්සේ කොයියේ විදිහට මේ තන්හාවෙ තින ආදීනව තන්හාවෙ තින ස්වභාවයන් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කලා තියෙනවා. බුදුරජාණන් වහස දේශනා කරනවා මේ තන්හාාව කියලා කියන්නේ හරියට සැඩ පාරක් වගේ කියලා සෝ සෝත කියල කියන්නේ කංවලට කියනවා වගේම සෝත කියල කියන අමකටද සැඩ පහරට තන්හාව කියල කියන්නේ වේගෙන් ගලාගෙන යන සැඩ පහරක් වගේ එතකොට මේ තන්හා සැඩ පහරට වැටුනොත් බේරෙනයක ලේසිද බේරෙනක ලේසි නෑ. බේරන්න කියලා අල්ලන අල්ලන එක ගැලවිල ආයමත් සැඩ පහරටමයි ගහගෙන යන්නේ. එනිසා මේ තන්හාව හරියට වේගෙන් ගලාගෙන යන සැඩ පහරක් වගේ. ලේසියෙන් කෙනෙක් සැඩ පහරෙන් ගොඩවෙන්නේ නැහැ ගොඩවෙනි නැහැ. තින් එනිසා ඉළඟට පුදුරජාන්නාහස දේශනා කරනෝොේ තන්හාාව කියලා කියන්නේ හරියට විසත්තිකාවක්ය කියන්නේ මකුළු දැලක්වගේ කියන. හා කියැනිගක්කාගේද මකුළු දැලක්කාගේ කියනවා මකුලුවා දැල වයාගනයේ මකුළුඒ දැල මැදට වෙලා ඉන්නවන්නේ ඒවගේ තමායි අප අපේ දැියන්නේ මේ ලෝකෙත් එෙක් එ එකතු වෙන්න පුළුවන් සිදුරු හයක් අපට තියෙනවා අපි මේ ලෝකෙත්තෙක්ක සම්බන්ධ වෙන්නන්නේ ඒ සිදුරු හය මොනවදේ ඇහැත්තෙක්ක ඔබ ඇස හරහා ලෝකෙත් එක එකතු වෙනවා එකට මේ ඇහැ හරහා විහිදවනවා තන්හා දකින දකිනෙක ග්‍රහණය කරගන්නවා මකළුවා අර දැලට ෆංජි පෝංචි සත්තු ල්ල අල්ල වැටුහම ඒ හැම සතෙක්ම ගොදුරු කරගන්නවා වගේ මේ ඇසනම්ම සිදුරෙන් මේ ලෝකයත්ත එක්ක එකතු වෙනකට සාමාන්‍ය පුද්ගලයා තන්හා දැල වියනවා මේ ලෝකෙව එත් එෙන්න්න වියනවා තේර නොනේද කියනද ඟටි මේ ලෝකෙත්ත එකතුවෙන මොකද ඇහෙන් වගේම කන් දෙ කන්දෙකත් එෙක්ක මේ බාහිර ලෝක තියන ශබ්දත් එෙක් පිය එකතු වෙන එක කන් දෙක හරහා අපි මේ ලෝකය තන්හාව නමු දැලින් ඔතාගන්න එතුොර වැඩ වැඩෙන ශබ්දය මගේ මගේ කියල අපි අල්ලදන් ඊළඟට අපි මේ ලෝකයත් එෙක්ක සම්බන්ධ වෙනවා අප නාසක් නාසය හරහා අපි ලෝකෙට තන්හා දැල ගොතන විහිදුවනවා ලෝකෙත්තක් එකතු ට මෙ දිව අපට මේ තියන දිවත්ක් අපි මේ ලෝකත්තෙක් එකතු වෙලා තන්හාව නමු දැල වියනවා. විවිධ විවිධ රස්සයන් මේ දිවට ලබමින් ලබා දෙමින් පිමකද කරන්නේ සතුරු කරන්න හා දරනවා මේ දිව පුළුවන්ද තෘක්ති මත් කරන්න කවදාවත් තෘ්මි මත් කරන්න බැහැ. එළඟට අපි මේ ලෝකෙත්තෙක් එකතු වෙනවා අපේ මේ කයත් සමග කය හරහා මේ කය හරහාත් අපි ඇතට විහිදුවනවා තන්හා දැල්. ඊළඟට අපි මේ ලෝකෙත්තෙක්ක සම්බන්ධ වෙනවා අපේ හිතත් එක්ක සිත. එ සිත හරහා. අපි කාටත් නොපිණි ලොකු තන්හා දැලක් අපේ ජීවිතය තුළ වයාගෙන ඒ මැදට ඇවිල්ලා. සිතවිලි නම්මු ගොදුරු ගිලගිලා ඉන්නවා. වටිට දකින අය ඒක දකින්න. අපි දිහා බලං ඉන්න අය හිත විසින් අපි වියන තන්නහා දැලට වැටන සිතවිලි නම්මු ගොදුරු ගිලන අසරණ මකුළුවක් කියලා බලංඉන්නයට තේරෙනල් තේරෙනෑ. නිසාම තන්හාව කියල කියන්නේ හරියට මකුළු දැලක් වගේ කියල කියන හැම දුකටම මුලමකක්ද හැම්ම දුකටම මුලමකදද මොකක්ද තන්හාාවනනේ සියලු දුකට මුලමොකක්ද තන්හාාව අපි මේ දුක්විඳින්නේ සුසුම් හෙලන්නේ ශෝක කරන්නේ අඩන්නේ වැලපෙන්න්නේ පපුුවට අත්ගාගහ වැලපෙන්නේ හැම දේමමොකක් නිසාද තන්හාව නිසා තමයි අප ආය ආය උපදන්නේ. නේද. හරි ලස්සන සිදුවීමක් බුදුරජාණන් වහන්සේ වැඩන්න කාලෙ සිද්ද වනම්. බුදුරජාණන් වහන්සේ භික්‍ෂ සංඝයා සමග රජගහනුවර පිඩපාත වැඩියා. පාර පිණ්ඩ පාතය වඩිනකොට බුදුරජාණන් වහන්සේ ඉදිරෙන් මඩ තවරාගත්ත අසූජි ගාගත්ද, ඊ පැටික්ිය බුදුරජාණන් වහසඟින් දුවගෙන ගිය වඩින පාර හරහටම කෙද පැන්නේ ඊරි පැටික්කිය මේ ඊරි පැටික්කි දැකපු බුදුරජාණන් වහන්සේගේ මුවගට සානුකම්පිත හිනාවක් ඇති පහලෝන බුදුරජාණන් වහන්සේ සිනහා පහලෝන වග එධන්තධාතුන් වහන්සේලාගවිහිදෙන සුදු බුදුරැස් සිරසවටා පැදගුණු කළ අතුරදදාවෙලායනනේ මේක දුටුවා බුදුරජාණන් වහන්සිට පසුපසින් වැඩිය ආනන්ද සාවාමිහන්සේ ආනන්ද සාමින් වහන්සේ ආන ස්වාමිණ භාගතනාන්ස ඇයි ඔබ හන්සේ හිනා පහල කරේ කිය භාගත වහන්සේ වදාරන අපි ආනන්ද ඔබ දැක්කද මේ අප ඉස්සරයින් මඩගාගෙන අසූජිකකා දුවපු ඊරි පැටික්කි දැක්කද කියලා ස්වාමිනිි දැක්කා පින්නත්තානන්ද අද මේ අසජි කකා මේ ඊරි පැටික්කි මෙහෙම හිටියට මෙයාගේ සසරේ දිග කතාවක් තියෙනවා. මේ ඊරි පැටික්කිි කලින් ජීවිතයක. කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ ලෝකට පහළ ගුණ කාලේ කුසඳ බදුරජාණන් වහන්සේ කියන්නේ පින්වත්න මේ මහා බද්‍රකල්පේ බුදුරජාන් වහන්සල හතර නමක් පහළුුණනේ කකුසඳ, පෝනාගමන කාශ්‍යප අපගේ ගෞතම බුදුරජාන් වහන්සේ. කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ ලෝකට පහළ වෙන කාලයේ මේ ඊරි පැටික් කිකිලියක් නොහෙද කිකිලියක් මේ කිකිලි හිටපු තැන සාමීන්වන්සල වැඩසිටි ආරාමයක් තිබ්බා මේ ආරාමය නිතරම සංගයා එකතු වෙලා ධර්මය සජ්ජායනා කරවා ධර්මය සජායනා කරනකොට අපි හිතෙන්නේ මිනිස්සුන්ගේ විතරයි හිත පැහැදන්න කියලා. නෑ හිත පැහැදෙන තිරිසම් සත්තු බවා ඉන්නවා. කිකිලි කෑම හොය හොයා යනකොට අර ආරාමෙල්ලඟෙන් යනකොට. මිහිරට සජ්ජායනා කරන ධර්මය මේ කිකිලිට ඇහෙනවා. අර්ථ වටහගන්න පුළුවන්ද අර්ථගන්න බෑ. හැබැයි, අ ශබ්ද රසයට හිත පැහැදුුණා ශබ්ද රසයට හිත පැහැදුුණ කිකිලිගේ හිත පැහැදුුණාඒ පැහැදුන හිත නිසා මේ කිකිලි මැරිලා මරින් මත්තේ එයා රජ පවුලක ඉපදුනා කිකිලි දැන් කවුද රාජ කුමාරිකාවා අපේ සසර්ගමනත් තුහොමම තමයි අපිත් පණහෝකකා කොච්චර ඉන්දැදිද ගොඩේ වැටිලා කොච්චර දුක්හිඳවිඳ ඉන්න ඇතිදනේ දැන් එයා රාජ කුමාරිකාවක් නම උබ්බරීකැදනම උබ්බරී. මේ උබ්බරී රාජ කුමාරිකාව දවසක් වැසිකිලියට යනකොට වැසිකිේ වැසිකිලිය උතුරලා පනුව දඟල නව දැක්කා. වැසකිලි වලේ පණුව දැකලා මේ කුමාරිකාවගේ හිතතේ එක පාට්ටම අසුභ සංඥාව අසුභ භාවනාවේ අසුභ සංඥාව හොඳරට හිත පිහිටියා. මේකම සහිකර කර මේ අසුභ භාවනාව වඩ වැඩා මේ කය ආදීනව සහිකරර සකර කර පලවෙනි ධ්‍යානය ඉපැද්දවා. විතක්ක විචාර ප්‍රීති සුක ඒකාග්‍රතා සහිත පලවෙනි ධ්‍යානය උපදවාගත්තා අර වැසිකිලි වල දකලා පනෝදගලනවා දැකලා පලවෙනි ්‍යානය උපදවාගෙන මේ ධ්‍යාන සැපෙන් පිරිහෙන් නැතුව මැරුණා එකන ැර දක් වෙලාව දක්වා ඕනම වෙලාවකයාට පලනි දයානයට සමවඳන්න පුළුවන්. එක පිරිහිලා නෑ. එ පලවෙනි ද්‍යානෙන් නොපිරිහි මියගියපු නිසා අර කිකිලි ඊට පස උප්බරී දැන් ඉපදුනා බම්බලෝව කොයි දිපදුනේ බම්බලෝව විරාගී බඹලොව ඉපදනා. බ්‍රක්්ම රාජයන් අතර බ්‍රක්්මයෙක් වෙලා එපදුනා. දැ බඹලොව ඉපදලා සමාධියෙන් හිටපු නිසා ඒ රැස්කරගත්ත සංස්කාරය ගෙවිලා යනවානේ ගෙවිලගිය. කල්පයක් හෝ දෙගක් හෝ ඒ බඹලොව ඉඳලා ඒ ආයුෂ ගතවෙලා අවසන් වෙලා ආය මැරි ලගෙහිල්ල බලන්න තන්නාවේ ස්වභාවය. ඊරි පැටික්කයක් වෙලා ආය උපදුුණා. තිරිසල් ලෝකෙ. බබලෝ ඉඳලා කෙලින් මායක කාටද. තිරිසල් ලෝකෙට. ඒ තිරිසල් ලෝකෙ සැප පහසු ජීවිතයක් නෙමේ. ඊරි පැටික්කයක් වෙලා ඉපදුනා. තින් බුදුරජාණන්න්සේ වදාන්නා පින්නත්තානන්ද බලන්න මේ හිතේ තියෙන නීච ස්වභාවය. බලන්න මේ උපදින්ද හිතේ තියෙන ආසාාව තෘෂ්ණාව, අපි මේ සසරේ කොයි කොයි තැන්වලට ගෙනියනාද පින්නත් තානන්ද අපේ මේ ජීවිතහාරියට ගහක්කාගේ කියනා. අපේ ජීවිත මොකක්කගේද ගහක්කාගේ. අපේ ජීවිතය නම්මෝ ගහේ පල දුක් සහගතයි. දුකනම්මෝ පලය අපි විඳින්න ඇද්ද. අපි විඳිනවනේ නේද දුකට මේ දුකට අපි තාවකාලික කොච්චර විසඳුම් අපි හෙව්වත් නේද සමට අපි ඇසුරු කරන පුද්ගලයන් වෙනස් කරනවා. සමාරවිට ඒ දුකේ නිදහස්සෙන් අපි ඉන්න දැන වෙනස් කරනවා ඉන්න රට වෙනස් කරනවා විවිධ දේ රැකියාව වෙනස් කරනවා විවිධ දේවල් කරනවා හැබැයි දුකේ මුල් දුකට හේතුව මුල ප්‍රහණය කළ නැති තාක්කල් අපි පැලැස්තර ඇල්ලුවට ආයා අපිටඒ දුකම මුුණ ගැහෙනවා. ඒ හරියට බුදුරජාන් වන්සේ වධාරනවා ගහක මුදුන් මොල තියෙද්ද මේ ගහ කපණ්ඩෝනි මේ ගහ විනාස කරන්න ඕනි කියලා කඳෙන් කොච්චර කැපුවත් ආ යාය මොකද දෙ වෙන්නේ. දළුදානවනේ එකට හේතුවමොකදද. ගහේ මුල තියෙනව හොඳට. එනම් අපේ ජීවිතය නොමු ගහේ මුලමොකදද. තෘෂ්නාව මොකදද? තෘෂ්ණාව කියන මුල හොන්දට පොළවට අල්ල ලතියෙන. අපි එදගොඩ මේ දුකට විසඳම් කොයිතරම් බාහිර ලෝකයෙන් පරිසරෙන් හෙව්වත් හරියටට ගහෙක් කඳ කපල දැම වගේ කාල් පොඩි කාලෙකට කෙටි කාලෙකට අපිට විසඳුමක් ලැබෙයි හැබැයා එත් දුක කියන දළුදානවා. දුදළුදදා දුක දළු දදා පලහටගෙන් අපිට දුක වරුම කරලා දෙනවා. එනම් මේ දුක නම්මු අපේ ජීවිතය, සහම් මුලින්ම ඒ දුකෙන් නිදහස්සන්න නං අප මොකද කරන්න ඕනේ උද කරන්න ඕනේ මුල කරලදාන්න ඕනේ මුලමකක්ද ත තෘෂ්ණාවනමෝ මුල ගලවල වීසි කර ලදාන්න ඕනේ ඇ මේ උබ්බරරිගේ කතාව මෙතිනින් ඉවර නැහැ මේ උබ්බර ඊට පස්ස පින්නත්නේ නිළඟට මෙයා ඉපදනවා රජ පව්ලක බුදුරජාන් වහන්සේ පහළ වෙලා පිරිනිවන් පැවටත් පස්සේ සිද්ධ වෙන සිදුවීමක්මක. රජ පවුලක ඉප දෙෙනවා. අ ඊරි පැටිකි. රජ පවුලක ඉප දෙෙන ඊට පසෙ නාවික පවුලක ඉපදෙනවා. එ හැම ජීවිතයගදම ය කාන්තාව. ඒක තමයි සසරේ හැටි. යම් කෙනෙක් එක ජීවිතයක කාන්තාවක් හැටියට ඉපදනොත් ආය ආය ආයා එයා උපදෙට බර. කාන්තාවක් විදිහටමයි. ඇයියාගේ ආකල්ප සිතුම් පැතුම් ගතිලක්ෂණ හැසිරීම් හැමදේම කාන්තාවක් විදිහටන හසුරුවන්නේ එතකොට එයාට ඒ පුරුද්ධ නිසා ඊළඟ ජීවිතයදී කාන්තාවක් හැටියටමයි උපදින්නේ. ඊළඟට මේ ක එෙන උපදිනෝ ලංකාවේ කොහෙරිප දෙන්නේ ලංකාවේ. ලංකාවේ එක්තරාව පවුල්ලක සුමනා කියලා කාන්තාව කෙලා තරුණයක් වෙලා ඉපදෙනවා. මෙ සුමනාව බඳිනවා විවාහකරගන්නවා දුටුගැමනු රජතුමාගේ ඇමති කෙනෙ. දුටුගැමනු රතුමාගේ ඇමති කෙනෙක් විවාහකරගන්නවා. දවසක් මේ ගෙදරට ස්වාමීන්වහන්සේලා වැඩම කරනවා.ඒ වැඩමකරපු වෙලාවේ එතන ඉන්නවා රහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේට, අර සුමනගේ ජීවිතයේ අතීත කතාව චිත්‍රපටියක් වගේ තේන්න පටන් ගැනයි ජාතිස් මරුණ ඥානය රහතන් වහන්සට තියෙනවා. චිත්‍රපඩියක් වගේ කලින් කකුසඳ බුදුරජණන් වහන්සේගේ ඉදංකි කිලිගෙයිඉද. ලැබපු ජීවිතයේ විඳපුදුක පේන්ඩ ගන්නවා. පේෙන් ඇරගෙන රහතන් වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේලාට වදාන්න ආයශ්මතිනි බලන්ද. ඊරි පැටික් කියියකට ගිය කල අද දුටුගැමෙනු රැසුමාගේ මහ ඇමතිගේ බිරිඳ වෙලා එපදුනා කලකට ඉහතදී ඊරි පැටික් ැ හරි සංවයගයක් ඇති වෙනව සුමනගෙහිතේ මොකක්ද මේ කියපු කතාවි තේරුම මෙයා පින්වත්න ගිහි ජීවිතය ඉන්ඳගෙන දරුවන්ගේ වැඩ කර කර සාමයාගේ කටයුතු කරර ගිහි ජීවිතය ඉඳගෙනන මෙයා හොන්ත එට්ට භාවනා කරනවා. හන්තට සමාධිය දියුණු කරනවා. ධ්‍යනු උපදවාගන්නෝ මෙයා ජාතිස් මරණ ඥානය තමන්ගේ පෙර ජීවිත දැකීමේ ඥානය මෙයා ඇති කරගන්නවා. ඇතිරගන මෙයා තමන්ගේ ජීවිතය ආපස්සට එකඒක ජීවිතය බලනවා මම ීට කලින් කව්ද. ඉත් කලින් කවද. මෙයා දකිනවාම මේ සස්සෙර තියන නීච ස්වභාවය මෙ හිතේ දයන මේ තන්හාව නිසා මම අබුසස්සර ගමන මෙහෙම එකක්ද මෙයා ගිහිතේ ලොකහූ කල කිරීමක් ඇතිවෙනවා තමඟ ස්වාමයාගෙන් අවස්සර ඉල්ලලා මෙහිනි ආරාමයකට ගිහි පැවිති වෙනවා පැවිදි වෙලා උතු මරහත්තය සාක්ෂාත් කරනවා උතුම් රහත් භික්‍ෂණයක් බවට පත්වෙනවා තු රහත්තර පත්තුුණනේ ලංකාවෙදී. තිං උන්වහන්සේ රහත් භික්ෂණන් වහන්සේ පිරිනිවන් පාන දවස්සේ තමන්ගේමුළු ජීවිත කදාවම අනිත් අයට කියාසිටින. ඒ පිරිනිවනට වැඩිය සාමින්න්නහසලට භික්ෂ සංඝයාට මේ ඉන්නහසලට ගිහි පිරිසට සිලු දෙනාටම තමන් ආබු සසරේ ස්වභාවගෙන මං මේ මේ විදියට දුක්විඳ විඳ ආබුසර ගමන එනිසා ඔයාලා අප්‍රමාදීවෙන්ඩ අප්‍රමාදීව දහමේහසේද මේ හිතේ තියෙන තන්නාව නම්මු හුල උදුරලදාන්න මෙ මේ විදිහයට ධර්මය එනම් පින්වත්නි ඒතරම් දීර්ග සසර ගමනක අපි විටක උසස්සමින් විටක පහත්වමින් අපි මේ උස්පහත්වමින් මෙය එන්නේ අපේ හිතේතියන තෘෂ්ණාව නිසා. අපේ හිතේතියන තන්හාව නිසා. එනිසා මෙ තන්හාවට අහු එච්ච කෙනා. බදුජාණන් වහස දේශනා කරනා තන්හාාව හිතේ තියෙන කෙනා හැමවෙලේම ගැහිගැහි බයෙන් ඉන්නේ හරියට උගුලකට අහුවච්ච හාවෙෙක් වගේ. මොකෙක්ගේද උගුලට අහුුවවෙච්ච හාවෙෙක් ගැහිගැහි ඉන්නවා වගේ මරණ බයෙන් ගැහිගැහි ඉන්නවා වගේ. තන්හාව හිතේ තියනතා කල් බය තැතිගැනීම පිහිතේ තියෙනවා. අප එහිතේ බය තැතිගැනීම අහිමි වෙයිද. කියන බයි අපිට තියෙනවමොකද අපි ආසාාවට යටවෙලාඉන්න නිසා. අපේ හිතේ කැමැත්ත තියෙනවා. අපි ආස කරන දේවල්ලට අප බැඳිල්ලා තින්න තාකල් තන්හාාවෙන් සතුටන තාකල් අනේමට මේදේ අහිමිවෙද කියන බයි අපි හැමෝම ඉන්න. ති එනිසා බුදුරජාණන් වහන්සනාමාක්. මෙ ලෝකිට පහාලය වෙලා පින්නත්නි මේ විදිහයට මෙ තන්හාවේ තියන ආදීනව මෙ තන්හාවේ ස්වභාවයන් මෙලෝකිට දේශනා කරනකොට පින් ඇති අය. පින්තියනාය කන්්යොමාගෙන අහනවා. අවහෝධ කරගන්නවා. සසරෙන් නිදහස්සෙනවා. එනිසා පින්නත්නි මේක පිනත් එෙක්ක යන්න ගමනක්. පිනත් එෙක්ක අපි ධර්මය හැසිරෙන් ලඕෝනි. පින නැත්නම්, අපි කොච්චර ධර්මය ඇසරුුණාත්. අපි කොයි තරම් බන ඇහුවත් අපිට මේක අංශු මාත්‍රයක්වත් ඉදිරිකට යන්ඩ බැහැ.ඉනිසා ධර්මය අහන අපිට ලොකු පිම් බලයක් තියෙන්න්න ඕනේ. එ පිම් බලයක් එක්ක තමයි අපිට මේ දහම් පද එකන්නක එකන්නක තේරුම් යන්නේ. තේරුම් යන්නේ. ඉනිසාම් මේ ලෝකට බුදු කෙනෙක් පහල වෙලා විත්තරමණ මේ තන්නාවේ ආධිනව දේශනා කරන්නන. අප ඇසරු කරන මේ ලෝකයේ සමාජය පෙයාලෝ මේ පින්වතුන්ගේ රැකයා කරන තැන ඉන්න අය මේ කාවුරුත් අපිට තන්හාවේ ආදීනවගැනක නිදහසෙන්ඩෝ නි කෙළ දෙයක් කවදාවත් කියලා නෑන්නේ. නිසා මේ පිනතුන් අතිශ්‍යයෙන් දුර්ලභ වාසනාවක් හිමිකරතු උරුම කරගත්ත පිනොත්තුන් පිරිස්සා. බුදුරජාණන් වහන්ස නමක් මේ එල් ලෝකට පහලවීම නිසා. ලෝකෙ පහළවෙන පලවෙනි ආශ්චරය අත්්භෝත ධර්මය තමන්ගේ ජීවිතය තුළින් අත්්දක්කන්ඩ මාන්සිගන්න ඕනෙ. තේරුුණානේද තන්හාාව ගැන බුදුරජාන්වාන්සේ වදාල්ල තියෙනවා. ඊළකට බුදුරජන්වාස දේශනා කරනවා මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙනකොට සිද්ධ වෙන දෙවැනි ආශ්චරවත් වූ අත්භෘත වූකාරණය තමයි මානාරාමාභික්කවේ පජා මානාගල කියන්නේ ඔබට නැත්ත තියනනේ අරහත්වයට පත්වෙන මොහොද දක්වාම අපි හැමෝගෙම මාන්‍යය තවවචන තියෙනයගරන අහංකාරකම හිතට ගැනීම අපේ හිත්තල තියෙනවා වි්විිධ හේතු නිසා. මානාරාමා භික්කවේ පචා. පිනත් මහනෙනී මේ ලෝක සත්ත්යා මාන්‍යය තුළ වාසය කරනවා. මානාරාම මාන්‍යය තුළ වාසය කරනවා. මානරතා රතී කියල කියන්නේ සතුටු වෙන මොකෙන්ද. මාන්‍යෙන් සතුට වෙනවා. ඇත්තද වරුද මාන්‍යෙන් සතුට වෙනවා ගොඩක්කයි. න? මානාරත්තා, මානරතා. මාන සම්මුදිිතා සම්මුදිත කියල කියන්නේ? එයා? මාන රතා කියලගනි මානයට ඇලි ඉන්නවා මාන සම්බධිතා කලකයන්නේ මාන්‍යෙන් සතුටු වෙනවා. එතුකොට මේ මාන්‍යේතුළ වාසය කරන මාන්‍යට ඇලිලා ඉන්න මාන්‍යයෙන් සතුටු වන්න මේ මානනක්කාර ලෝකෙට තමයි බුදුකෙනෙක් පහලවෙලා ඒ සියල්ලූ අති මාන සියල්ල දුර්කරන ධර්මයක් මෙලෝකෙට දේශනා කරන්නේ. එතකොට ඒ දේශනා කරන ධර්මය අහන ලෝග ප්‍රජාව කන්්යොමාගෙන අහනවා අවබෝධ කරග්ඩ ඕනේ කියන අදහස්සයෙන් කන්යොමාගෙන අහන ඒක මේ ලෝකයේ බුදු කෙනෙකුට විතරක් කරන්න පුළුවන්දයක් බුදුරජාණන් වහන්සේ නමකගේ දහමකට විතරක් කරන්න පුළුවන්දයක් මේ මිනිස්සුන්ග තියෙන මාන්‍යය බස්සවනය එක ඒද බුදු කෙනුකක ධර්මයකට විතරක් කරන්න පුළුවන් දෙයක්. ැ බුදුරජාන්හන්සේ ජීවමානව වැඩන්න කාලේ බ්‍රාග්මන තරුණෙක් හිටියා. අත්තිීමාන්‍යයෙන් යුක්තයි. එයා කොච්චර මාන්‍යද ගයන් එයායට නමදාළ තිබා මානත්තාදයක් කියන. කැද නව ඉච්චරකට මාන්‍යත අදයි. එනිසා මේ තමන් එක එකටින්න අනිත් අයත්මයායට නමදාල තිබා මානතාදයා. න මානතදය. ඔය මාන තදයා දවසක් බුදුරජාණන් වහන්සේ එයා හිටපු ගාමට ආපු වෙලාවේ බ්‍රාක්්මණ පිරිසත් එක්ක බුදුරජාණන් වහන්සේව දකින්ද දැක බලාගන්න ගිය හැබැමිස් ශ්‍රද්ධාවෙන්ද යන්නේ නැනෑ ශ්‍රද්ධවෙන්නුවේ කවුද මේ හැමෝම කියනමයා කොයි වගේ කෙනෙද්ද කියලා ඒත් හිතට ගත්ත හිතේ මාන්‍යෙන් තමයි යන්නේ. ගිහිල්ලා ඔබොය වාඩිවෙලා ඉන්නවා වගේ පැත්තකින් පිටිපසෙන් වාඩි වුුණා වාඩිවෙලා බුදුරජාණන් වහන්සේට ඉන්ද්‍රිය පරෝ පරි අත්ත ඥානයේ ආසයානසය ඥානය සියලු ඥානතියෙනවානි මනුෂ්‍යයක් දැක්කාම ඒ මනුෂ්‍යගේ අභ්‍යන්තර ස්වභාවය හොදදෙට පේනම් දුකර මේ මාන අදයගේ මානක්කාරකම බුදුරජාණන් වහසි හොඳඉන්න දැක්කා මානතාදයාගේ හිතේ තියෙන අදහස තමයි මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මාධ්‍යක කතාගරොත්විතරයි මං කතා කරන්න. නැත්තම් මං කතා කරන්න. දෙම සිටවිල්ලක් හිතාගෙනන්න කතාාගොරොත්ති තරයි කතා කරන්නේ ඔබ සහර විටහැම තිනද. දෙවැනි වෙන්න කැමතිනෙ. මං කතාගොත් කතාගෙන මං හිනාාව නො තිනාවෙනවා නැත්තම්මං ආයි පස්සෙන් යන්න ඕන්නෑ කියලා හිතන අවස්ථා ඔබට ඇති තියෙනවා. මේ මාන තදයක්ත් එෙම ඉතාගෙන පිරිස පිරිිපස්සින් වාඩි වෙලා හිටිය. බුදුරජාණන් වහන්සේ දැක්ක දැකලා බුදුරජාණන් වහන්සේ අනිත් හැමෝමත් එක්කම කතා කරා මාන තදයක්ත් දෙක කතා කරේ නෑ දෙ මාන තදයට හොඳටම දුක දහරි තමන් ගයි අතිමාන්‍යය දැන්ටිගටික පල්ල හට බැල යනවා හැමෝ එක්කම කතා කරම් මාන දය හිතන මේයාගේ මානක්කාර්කම මේ අයිතන වශ්‍රමණ ගෞතමයන් ්‍රහත්කිව්වට අනුන්ගේ හිතදා ඉන්න පුළුවන්කිවට බෝරු කියලා කියන.වර කියලා මේ ආපවු හැරිලා යන්ද යනෝ. හැරලා යන්න යන කොට බදුරජාණහන්ස යහනවා ඔබෝ යන්නේ අ ආපු අදහස ඉෂ්ටකරගෙනද කියලාහනෝ. තමන් ආපු අදහස ඉෂ්ටකරගෙන දො යන්නේ කියලා අහපු පමණි එයාගේ මාන්‍යය, බින්දුවටම බැහැරයනම්. බුදුරජාණන් වන්සේල්ළඟ වැද වැටිල්ලා සිරිපතුල් අල්ලල්ලා සිරිපතුල් සිබ සිබ කියනවා සාමිණී භාගතු නාන්ස. මටතමයි මානතදයා කියන්නේ. මටතමයි මානතදයා කියන්නේ කියලා කෑගහගා බුදුරජාණන් වහන්සිට වන්දනා කරෙනවා. ඒ වෙලා පින් අධ අර බ්‍රාහ්ණ පිරිසට හරි පුදුමයි. ඇයි පුදුමයි. දුරජන් වහන්සට කියවා ස්වාමිනි භාගතනද හරි ආශ්චරයක්. හරි පුදමයක් මේ මාන තදයක් අවදාවත් අම්මට වදින කෙනෙක් නෙමේ. තාත්තට වදින කෙනෙක් නෙමේ වැඩිහිට සහෝදර සහෝදරයාන්ට ආචාර්වරුන්ට කිසි කෙනෙකුට වන්දනා කරන ගෞරල් සත්කාර දක්වන කෙනෙක් නෙම ස්වාමිණී භාගතනා සද ඔබවහන්සේක දෙපා. පිරි මැදමැද මේ බිමදිගා වෙලා මේ පුද්ගලයා වඳන්නක අපිට හරි අසිරියයක් කියනවා. බුදුරජාණන් වහන්සගේ එක වච්චනේතියන ආශ්චාර්ය එක වචනතියන අත්භූත ස්වභාවය පුද්ගලයකුගේ හිතේතියෙන සියලු මදමාන්න සියල්ලම දුරකරන්න තරං බුදුරජාණන් වහන්සේගේ එක බුදු වදනකට පුළුවන් අසිරයක් නෙමෙයිද ආශ්චර්යක් අත්භූත දෙයක් මෙ මාන්‍ය එක ස්වරූපතිනානනෙ ඔබ ඔබ දන්න ස්වරූප මොනාද මාන්නේ මොනාද. අපේ හිතේ මාන්‍ය ඇතිවෙනවා තරුණකම නිසා. මොකක් නිසාද තරුණකම නිසා. යව්වනො මදය ඒටම කද කියන්නේ. යවවන මද යෞ්වන කාලේ තරුණකාල ශරේරේතයන හයිහත්තියට රූපයට කටහන්නට හැකියාවට මෙ හැම දේටම ලොකු හිතට ගැනීමක්. ඇති වෙනම්. ඒ යෞවන භාවෙන් මත්ෙනවා. ඒ යෞවන මදයක්ත්තෙක් එයා කවදාවත් කල්පනා කරන්න එන්න. මේ හැමදේම් මට කවද හරිදවසක අහිම වෙලාගහිල්ලා. මමත් කෙස් පැහිලා දත් වැටිලා. ඇඟ රැලි වැටිල්ලා கொොඳ කුදුවෙලා ඇවිதගන්න බැරි වයසටයන කාලයක් මට එනවා කියලා හිතන්න. ඒකට කියනාමොකක්ද යෞවන මද. තරුණකමත් එක්කේ ඇතිවෙන මදය හිළඟට ආරෝග්‍ය මද ආරෝග්‍ය මදය කියල කියන්නේ නිරෝගීකම ගැන හිතේ තියෙනවා ලොකු අහංකාරකම අනිත් අය ලෙඩවෙනකොට අනිත් අය බෙහෙත් ගන්නකොට මෙයා කියනවා අනේ මටනම් පැනඩෝල් පෙත්තක්ත් බොඩ ඕනිි රම් මටන ලෙඩහැදන්නේ න ම මෙච්චර කල් දැම් මේ වයිස්ට කියල්ලායින්නවා මට නෑනේ මට හෙම්ිස්සාාවක්වත් හැදෙන්න්න කියනවා.ඒඇයි ඒහෙම කියන්නේ. නිරෝගීකමත් එක්ක එයා ගිහිතේ ලොකෝ ලොකූ මාන්‍යයක් ඇතේලා තියෙනවා හැබැයි නිරෝගී භාවයක්ත් එකේ මාන්‍යයක්ත් දෙක ඉන්න කෙනට කවදහරි දවසක ලෙඩක් හැදනොත් එයා කායිකට වඩා ඉස්සලාම් වැැරෙන්නේ මානසික මානසික කඩා වැටීම නිසා යා කායිකල් රෝගය ඉස්මතු වෙන්න ගලින් එයාකි ජීවිතය ඇහිමි වෙලා යනවා. අනි මෙහෙම ඊටපු මටත් ලෙඩහැදුනනේ එහෙෙන් බහින රෝගයක් නැතිවහිටපු ට ලෙඩහැදුනනි කියන මාංසිිකත්වය කඩා වැටිලා යාගේ ජීවිතය අලසන්න වෙලා යවා. ආරෝග්‍ය මදය ඊළඟට ජීවිත මදය ගත්ද ජීවිත මදය ම මැරෙන්නේ නෑ කියලා හිතාගෙනඉන්නවා. මොකද හිතඉන්නේ මන්නම් මැරන්නේන මම් මැරන්නේ කියලා හිතන් කියවා ආශෂ්‍යත්යක තමන්ට තියෙන ආශයත් දෙ එක එයා මාන්‍යයක් ඇතිකරගෙන ඉන්නම් මැරෙන අයා අකාලෙට මැරෙන අය දැක්හම මෙ අහිතනවා මමනම් උපරිමාශඉදල තමයි ම මැරෙන්නේ තේරුුණන්නේ එකට කියනවා ජීවිත මද එක එක ආකාරයක් මානන්නේ තියෙන ලකට මේ මාන්‍ය මේ හිතේ තියෙනව පින්වත්න්නේි තවත් ආකාර තුනකට එරක් තමයි සයමානය ගද සමාය මං අනිත් අය වගේ නෙමේ මම හරි උසස් කෙනෙ තමන් අනිත් අයට වඩා මං උසස් කියලා හිතනවා තමන් ඉහලයි තමන් තමයි කෙනා කියලා හිතනවා එකමොකද සයමානය ඒළඟට සදිස් සමානය ඒයන්නේ දැහොන්දට හොඳ වැදගත් පිරිසක් ඉන්නකොට මේ අහිතනවා මත් මෙතන මයාල හා සමසමයා යන කෙනෙක් කියලා හිතනවා කෙන වැදගත් පිරිගත් පිරිසක් ඉන්නකට මෙ අහිතන මටත් මෙතෙන්ද එකතුවෙන්න පුළුවන් මමත් යමක්කමක් තියෙන කෙනෙක් කියලා හිතනවා ඒකනම ගද කියන්නේ සදිස් සමානයි කියලහිතනවා ඟට ව එකක්තියන අප ත නිත්නඒක මානයක් කියලා මොකදද හීන මානය මකදද හීන මන හැම වෙටඒම තමන් පහත් මට බෑ මට බෑ කියලා හිතනවා අපි හිතනවාදේක මානයක් කියලා හැබ එකත් මාන්‍යයක ස්වභාවයක් මට අනිත්තායට පුළුවන් මට බෑ මම මෙතිෙන්න්න ගැලපෙන්නෑ එහෙම හිතවිල්ල පවා මට බෑ කියලා ඉහිතන සිතිවිල්ල පවා ඒකත් එක් තර ආකාරය හිතේ තියෙන මානක්කාර ස්වභාවයක් ඒට කියනවා මකද කී නමානය. එකොට මේ සියලු ආකාරය මද මාන්‍යයන් දුරුකරලා දාන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේනමක් මේ ලෝකට පහළ වෙලා දේශනා කරන්න ඒ අසිරිය මිනිස්ස තුළ ඇති වෙන අසිරිය බුදුරජාණන් වහන්සේට තරම් මේ ලෝකට ශ්‍රාවකේකටෝත් ගන්න බෑහැ දැන් අපි හලතිනානේද. බිම්බිසාර රජතුමාගේ බිස කවද කේම. කේම මාන්‍යයෙන් හිටියමොකක් ගැනද. රූපය ගැනනේ තමන්ටතිබ ලස්සන රූපයනිසායේ රූපයෙන් කොයිතරංයා මේ තමංව හුවාදක්කමින් කොයිතරම් මෙයා මානකින් හිටියද කියන්නේ. තමන්ගේ සෝතාපන්න තමගේ ස්වාමියයා බිම්බිසාර රජතුමා සෝතාපන්න වෙලා. බුදධ ශාසනයට පලවෙනි ආරාම පූජාව කරා බුදුරජාන්හසේ වැඩයිනවා නමුත් වලුවනාරාමය පැත්තව ආවෙන න ගියනෑ ඇයිඒ. කේම හිතුවේ බුදුරජාණන් වහන්සේ රූපට බයිනවා. ඇමේ රෝපය ඇත්ත කියනකට හිතන්නේ බනිනව කියලා. එතුකට රූපෙන් මත්තලා රූපෙන් මාන්‍යයට පත්්‍රච්ච කේමගේ, බිසවගේ සස්සර පුුණ්්‍ය සංස්කාරය කිසි කෙනෙකුට පෙනුනෑන. නැමේ රූපෙන් මත්තලා ඉන්නේ භික්‍ෂණී සංඝ අතර ප්‍රඥාවෙන් අගතනතුරු ලබන මහා පින්වන්තිය කියල කවුරුද් දැක්කද. බිම් බිසා රසමා දැක්කෙත් නෑ. වෙන කිසිම ශ්‍රාවකෙක් දැක්කෙත් නෑ. එක දැක්කේ බුදුරජාණන් වහන්සේ විත්තරයි න. නිසානි බදුරජාන්නාන්සේ ඉර්්දිි ප්‍රාතිහාරයක් පාල කේමගෙහිතේ තිබ්ද එමාන්‍යය දුරු කල දැම්ම. ගිහි ඇදුම් පිටිම් අරහත්තයට පත්වුණ. ගිහි ඇඳුම් පිටින්ම අරහත්්‍යයට පත් වනාට පස්සෙේ බිම්බිසා රජතුමාගෙන් අවශ්‍රීදනවා පැවිදිවෙන්ද. ඒ වෙලා විම්බිසාර රජතුමා භාගතනාන්සේ මන ගැහහින්ද කියල්ල බුදුරජන්නාාන්සිට කියා සිටිනවා. ඒ වෙලාවේ භාගතුනාන්සේ වධාරණවා පිනොත් රජතුමනී, බබිසව තවදුරට තු බෙබිසව නෙමේ ඇය උතු මරහත්්‍ය සාක්ෂාත් කලාා ඇ ඔය විදිහට ගේජය වෙේ ඉන්නවනත් තව ඉන්න පුළුව දවස් හතයි එනිසා ඇයට පැවිදි වඩ අවසර දෙන්න කියලා බලන්න එතුකොට එච්චර පිම් බලයක් එක් ආපු කෙනා පවා පුංචි දේකට හිරවෙලා හිටියෙන ඇද රූපෙට කියන්නේනෙ පොඩි දේකට හිරවෙලා හිටිය බලන්න පිනන්නේ අපි පුංචි පුංචි දේවලට හිරවෙලා ඉන්නවා අපේ පෙර පුුණ්්‍ය සංස්කාරයේ දකිඩ තරම් බුදුරජාණන් වහන්සේ අදවන්න නෑන එත අපේ අඩු අපි ඉරවෙලා ඉන්න කොතෙන්ඩද කියලා අපිම අපිට ටොකවනෑන අපිම සිහ උපදවාගන්න ඕනේ කවුරුත් සීය උපද්දවන්නන්නේ නෑ අපිම අපේ අඩු පාඩු බලන්න ඕනේ ඒ උපකාර දැන් අපිට නෑන. ේද මහා පින්වන්තයන්ට ලැවිච්ච ඒ උපකාරද අපිට නෑ. ිනිසා පින්නාත් බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා අපි මේ සිතේ තියන සියලු මාන්‍යයන් සියලු අහංකාරකම් බැහැර කරලා දාන ධර්මය ලෝකෙට දේශනා කරන්න. නිසා එවඋතුම් ධර්මය ආශ්චාරයි අප ජීවිතය තුළින් අපි අද්දකින් ලෝනි අපි විද්ධන් ලෝනි. ඒ විපර්යාසය අපි අපේ ජීවිත තුළ ඇතිකරගන්න ඕනි. දැ තලබලන්නල ධර්මයට එන්න කලින් අපේ ජීවිතයයි ධර්මයට මුණ ගැහනට පස්සේ අපේ ජීවිතය තියෙන වෙනස ඔයි විවේකයක් ලැබිච් වෙලාවා හිතර බලන්නම. එහම හිතනකොට තමයි ධර්මය විසින් අප කොච්චර වෙනස් කෙනෙක් බවට පත් කරලද කියලා අපිට තේරෙන්නේ. නැත්නම් අපිට තේරෙන්නේ අපේ මොකද වෙලා තියෙන වෙනස කියලව තේරෙන්නේ නෑ. කලින් තමන් ගතකරපු ජීවිතයක් දෙෙක්ක දැන් තමන් සීලයෙන් කොයිතරං ඉදියට ඇවිල්ලාඉන්නවද. තමන් ශ්‍රද්ධාවෙන් කොයිතරං ඉදිරියට ඇවිල්ලා ඉන්නවද. ඉන්ද්‍රිය සංවරෙන් කොයිතරං ඉදිරියට ඇවිල්ලා ඉන්නවද. සුචරිතයෙන් කොයිතරම් ඉදිරියට ඇවිල්ලා ඉන්නවද. හිතේ තියන නොසන්සුන් භාවේ නැති කරල මේ හිත යම් තාාවක් දුරටවත් සන්සුන් කරගෙන ඉන්නවාද කියලා. තමන්ගේ ප කලින්? ගතකරපු ජීවිතයයි දහම මොුණ ගැහුණට පස්සේ තමන් ගත කරන ජීවිතයි සසඳලා මොකද කරන්න නොනි බලන්න ඕනනි. එතුකොට තමයි අපේ වෙනස පේන්නේ. ඒ වෙනසත් එක් අපිට අහිංසක සතුටක් විනින්න පුළුවන් යමක් අපි මේ දහමයි අපි යමක් කර ගත්තා ලොකු දෙයක් නෙේ පුංචි දෙයක්ව එන්න පුළුවන්. එතුකොට අපි ලකුණ දෙන්න ඕනිේ මම මෙහම කෙනෙක්කල් මටද ලකුණ දෙන්නදානේ ඒ කාන්තම මේ ධර්මය සන්දිිට්ටිකයි මේ ධර්මය සන්දිිට්ටිකයි මේ ජීවිතේදීම ප්‍රතිඵල දෙනවා කියන්නේ මේක නේද මේ ධර්මය හැසිරුණොත් මේ ජීවිතයදීම විපාක ලැබෙනවා කියලා කියන්නේ ප්‍රතිඵල ලැබෙනවා කියලා කියන්නේ මෙන්න මේක නේද කියලා තමන්ගේ ජීවිතය තුළින් දැකලා තමන් ලකුණු දෙන්න ඕනි තමන්ට නෙමෙයි ධර්මයට දෙවැනි ආශ්චරවත් කරුණ. ඊළඟට භාගතනාසේ වධාරනවා පින්වත්න අනුප සමාරාමාභික්හවේ පජා. අනුපසම කියලා කියන්නේ මෙ ලෝක ප්‍රජාව නොසන්සිදීමෙන් තමයි නොසන්සිඳීම තුළ තමයි වාසය කරන්න. මොකත්තුලද වාසය කරන්නේ? නොසන්සිදීම. හැම වෙලේම කැළඹිලා එ කලබලින් සඳට වෙනවා. ඒම නැද? මේ හිෙමින් කරඩ පුලුවන්ගඩෙත් දඩිබිඩිගාල පෙරලගෙන කරනවා ඇයි පුරුද්ද කිසි කලවලයක් නෑ හැබැයි හිත සසර පුරාවට පුරුදු කළ දෙයන්නේ කලවලේට. තර මේ හිත නොසන්සිඳීම තුළ තමයි වාසය කරන්නේ. අනුපසම රතා එකයන්නේ නොසන්සිඳීමයි තමයි ඇලිලායින්නේ. කළබලේ ඩාසයි. හිළඟෙට අනුපසම සම්මුදිිතා සතුටුවන්න මොකෙන්ද. නොසන් සිදීමෙන් සතුට වෙනවා. එනම් මේ ලෝක ප්‍රජාව නොසන්සිදීමට ඇලිලා ඉන්නවා නොසන්සිදීම තුළ වාසය කරනවා නොසන්සිදීමෙන් සතුට වෙනවා. එතකොට මේ කැලවිිච්ච නොස්සන් සිදුන්නු කළවවලකාරී ලෝකෙකට තමයි බුදු කෙනෙක් පහල වෙලා, සංසිඳීම ගැන ධර්මය කියා දෙන්නේ මොකක් ගැනද කියා දෙන්නේ සංසිඳීම ගැන සංසිඳනු ජීවිතතයක් ගැන ධර්මයක් මේ ලෝකකට කියන්නකොට ඒ බුදුරජාණන් වහන් සිදිය අසිරිය නිසා මොකද වෙන්නේ. මනුෂ්‍ය ප්‍රජාව ධර්මය අහන්ඩ කැමැත්තක් හිතේ ඇති වෙනවා. කන් යොමාගෙන ධර්මය අහනවා අවබෝධ කරගඩ ඕන කියන අදහස්සින් ධර්මේශ්‍රවනය කරනවා. තුම්වැනි ආශ්චරවත්තුූ අත්්භූතකාරණය මෙල් ලෝකෙට බුදු කෙනෙක් පහලවීම නිසා. දැන් තින්නත්න මේ පින්ඟදුන් කියන්න බලන්න අප අපේ හි කලබලවෙන්නේ අපේ හිත කැලඹෙන්න්නේ මොනවා නිසාද. අපේ හිත කැලබෙනවා, අපේ හිත කලබලවෙනවා අපේ හිතේ තියෙන රාගය නිසා. කැලබෙන් ඇද රාගය නිසා. කැලබීම ඇති වෙන පලවෙෙනියක තමයිමකක්ද රාගය ඊළඟට අපේ හිතේ තියෙන සංසින්දියාව සංසුන්කම නැති කරලා අපි කලබලකාරීම ිනිසු බවට පත් කරනවා පිහිතේ තියෙන දේශය නිසා දෙවිනිකුම කදද දේ දවේශය නිසා අපි කලබලකාරී අයි බවට පත් කරනවා. ඟට අපේ කළබල ඇතිකරවනවා අපේ සංසිදීම නැති කරලදානවා මොකක් නිසාද. මෝහය නිසා රාග, දවේශ මෝහ කියනமே අකුසල්වලින් තමයි අපි කළඹවලදාන්නේ ඇත්තද பொොරද. ඇත්තනே අපි කළඹලදාන්නේ අපි කරගවලදාන්නේමොනාඇந்த. අපේ හිතේ හටගන්න රාග අපේ හිතේ හටගන්න? දේශය අප හිතේ හටගන්න මෝහය නිසා මෝහය නිසා. මේ කලබලකාරී නොස්සන් සිදුනු මනසකින් කවදාවත් මේ ධර්මය ස්පර්ශ කරන්න මේ ධර්මය අවබෝධ කරගඩ බෑ කවදාවත් බෑ. අඩුතර්මය දාම්පදයක්වත් අහන් අමාරුවේ රාධ සහිත හිතේ. දවේශ සහිත හිතෙන් මෝහ සහිත හිතේ අවබෝධ කරනවා තියා බණහන්්ඩත් තමාරුයි ඒකට හොඳ ලස්සන සිද්ධියක් වොුණා දරසක් බුදුරජාණන්සේ සැවැත් නොවර වැඩන්නකොට උපාසකරු පස් දෙනෙක්කාව බණහඩ පස් දෙනෙක් කැවිල්ලා වාඩිියෝනාා බුදුරජාණන් වහන්සේ ලඟින්. වාඩිවෙලා දැන් බනහන්න පැටගත්. එක්කනෙක් බණහනකට අපි හොඳ හටහ් ඕනි කියලා හිතල කරන වැඩත්තේ නොමකර මම බණටිකු හොඳටහ්ඩෝඕනි කියල හිතාගෙන? ඇ දෙ වහගන්න මොකද දෙෙන් එතකට ද්‍යව නැත්ද නී දෙයන ඔන්න එක උපාසක ඇස් දෙක වහගත්ත වහගත්ත විතරයි බෙල්ල කඩාගෙන පහලට වැටුනම් දැන් නීදී කනෙක් නීදී. ඊළඟට එත හිටපු තාව එක්කනෙ දැමුණන ටික වෙලාවක් බනාහං හිටියා හිට පස්සේ බිම් බලාගත්තා බිම පහුරු ගාන්න පටන්ගත්ත. බිම පහරු ගානවා නඟට තව උපාසකෙක් හොඳට කෙලින් හිටිය බණහාහන්ඩ මුලින් පටන් ගන්නකොට ඊට පස ටික් වෙලායනකොට අධක පිටි පසදා අ අධක තියාගන්න පිටිපසට දෙයාගටස ඇඟ පත්දන්න ගත්ත තව උපාසකදැ එයා පැ්දි පැද්දිී බනහාන්න ඉනගට තව උපාසක කෙනෙක් ටික වෙලාවක් බුදුරජාණන් වහන්සේ දහා බලන් ඉදරපස උඩ බලාගත්තා උඩ බලාගෙන අහස දිහා බලාගෙන තමයි දැම් බනාන් බුදුරජාණ වහන්ස ළංඟ තැවිල්ලා තව උපාසකනෙක් වාඩිවුනාා බුදුරජාණන් වහන්සේ දෙසම බලාගෙනම හෙල් එනැතුව ධර්මේශණය කර. ඔන්න උපාසකවරූ පස්ස දෙනාට බුදුරජාන් වහන්සේ ධර්මය දේශනා කලා එයාල පිටත් වෙලා ගියා. මේ ඔක්කෝම සිද්ධි බලාගෙන හිටියා ආනන්ද සාමින්න් වහන්සේ. ආනද සාමීින්වහසේ මේ හැම දේම බලං ඉඳලා න්ද සාමි හසයහන සාමිනි භාගතු වනාසම ලෝකෙට දැන් හරි සංවයගයක් ඇද වෙලා නන්ද සාමින්නාස්ට ලෝකට බුදුරජාණන් වහන්සේලා කලාතුරකින් පහළවෙන්නේ සාමිනී මේ තරම්ම මේ මනුෂ්‍යක හිතේ ශෝකය දුරු කරලදාන අමා ධර්මය බුදු මොවින් ගලාගෙන අනකොටත් බලන්ද මේ ප්‍රජාවම මනුෂයන් ධර්මය අහන්ඩ මේ මනුෂ්‍යයන්ට පින නැති හැටි කියලා ආනන්ද සාමන්නාන්සේ කියාසිටින.ඒ වෙලාවෙ බුදුරජාණන් වහන්සේ දේශනා කන පිනතානන්දෝ කොහොමම තමයි පිනතානන්ද මේ ලෝකෙට බුද්ධ දම්ම සංග කියන මේ වච්චනතුන අහඩ ලැබෙන්නේ ඉතාහාම කලාතුරකින් කල්පක ඕටිගානකින් තමයි මේ බුද්ධ දම්ම සංඝ කියන වචනතුන හන ලබ නමුත් මේ ලක හැමදාම හැම දෙනාගේම කටේතියෙන වචන තමයි තිරිස්සන් කතා තිරශ්චීන කතා. හැම තැනම තියෙනවා අඩුවක් නෑ දුලබනැහැ සුලබයි. එනිසා පින්වල්තානන්ද මේ දුර්ලබ ධර්මය දේශනා කරනකොට ඒ ධර්මය අහන්ඩ නං සසර පුරුද්ධක්තියෙන් ඕනේ. නොකැලඹුණු මනසින් ධර්ම යහානනා සසර පුරුත්තත්තියෙන් ඕනි තානන්ද ොතන හිටියනේද ඔබ දැක්කනේද බන ආන් ඩැවිල්ලා නිදාගත්ත එක්කනේ ආනන්ද මේ ජීවිතය පුරද්දක් නෙමෙ. එයා කලින් ආත්ම භව පන්සීයක්ම සර්පයක් කියනවා. වැඩිපුරම සර්පයන්ගේ වැඩම කැද. නිදහගන්න එක. සර්පය වැඩිහරියක්කයි පිඹුරුවම වැඩිහරියක් නිදිනේ.ෙන ආත්ම භාව පන්සීයක් සර්පයෝනයේ. පුරුද්ද බුදු කෙනෙක් මුණගැහිලත් එ පුරුද්ධ නිසා බනන් ෂන සම්පත්තිය අහිමි වෙලා ගිය අපිට හොම කොච්චර අපිට අහිමි වෙලා න්න ඇදද සර්පයෝනේ ඊළඟට බුදුරජාන් වහන්සේ වදාන අපිනතානන්ද ඔබ දැක්කද අර තාවක්නෙක් ැවිල්ලා වාඩි වෙලා හිතිය යාටිකක් වෙලා ගල්ල බීම පහරු ගන්න ගත්තා හිිනතානන්ද ඔහු ආත්ම භාව පන්සීයක්ම ගැඩවිල්ලෙක් වෙලා ඉපදිලා හිටිය. වලනනේ පුංචිදේ සසර පුරුද්දක් ැටියට එන හැටිනේ.ැ ගැඩවිල්ලන්ගේ වැඩේ පස්හාරණෙ වුණේ මනුෂ්‍යයක් වෙලා ඉපදිලා දුලබව ලැබෙන බුදුරජාණන් වහන්සේගේ මොුණගහීමමත් ලැබිලා ධර්ම අශ්‍රවනය කරලා එයාර සසර පුොරද්ධට දිම පහරුග ගාහිටියයා. කණයොමාගෙන අහන ලැබුණේ නැහැ. බදුරජාන්වාදාන්න පිනත්තානන්ද. ඔබ දැක්කනේදක තාව එක්කනෙ ටිය පැද්දි පැද්දිඒ පැද්දි පැදදි හිටියකත් සසර පුරද්දක් ආත්මභාව පන්සීයක්ම වඳුරෙක් වුරක් වදුරෙක් වෙලාපදුනා වඳුරෙක් වෙලා අත්ේ පැද්දි පැද්දි හිටපු පුරුද්ද බුදුගෙනෙක් මුණ ගැහනට පස්සෙත්. එ පුරුද්ද විසින්න්නේ අටශන සම්පත්තිය අහිම් කල්ලා දෑමා. ඟට වදානෝ පිනොතානන්ද අර තවකිෙනෙක් ඔය ඔබ දැක්කනේද අහසදිහා බලාගෙන පෙල්ලි ඉඳං අහස දිහා බලංගිටිය පිනොතානන්ද ඔහු ආත්භාව පන්සීයක්ම නැකැත්කරුවෙක්. කෞදයක් නැකැත්කරුවේ නැකත් බලොපෙක්කෙනින් නැකත් බලුවකට තරුදිහා බලල්ලා තරු රටා බලලා එහෙමනි කරන්න ඒ පුරුද්දට මේ බුදුරජාණන් වහන්සේ මුණනගහනට පස්සෙ. අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන බුද්ධකාය තමන් ඉදිරියේ වැඩහින්නකොටත් ඒ අසිරිීමත් බුද්ධකායත් දිහාත් බලාගෙන හිත පැදනාාන. ඒ පැහැදීමම ඇති ඉසුගතයන්ද. ඒ අවස්ථා වහිමි වෙලා පුරුද්ධනිසින් එයාගේ ඇස් දෙක කෙරීම උඩට යැව්වා. තරු දිහා බලබලා හිටියා. ඊළඟට භාගතනාස වදාරනවා. පිනතානන්දර තව කෙන කිටි ඔබ දැක ආපු වෙලේ නම්. හොඳට එක ඉරියෝෙන් හොන්තට කණ්්‍යොමාගෙන ධර්මයයහපු කෙනෙක් දැක්ක සාමීනි. පි අතානන්ද ඔහු ආත්මභාව පන්සීයක්ම බ්‍රාක්්මණයක් වෙලා එපදිලා හොන්දට වේදය ඉගෙනගෙන. හොන්ඳට වේදය ඉගෙනගෙන අරරු. ඒ වේදය ඉගෙනගන්නට හොන්තට කණ්්‍යොමාගෙන ඒ අහගෙන හිටපු පුරුද්දට මේ ජීවිතේදී? දට කණයුමාගෙන ධර්මේශ්‍රවනය කරා. ඔහු විතරයි අවබෝධ කරගත්තේ. එ වෙලාවෙ පන්නත්නී ආනන්ද සාමීන් වහන්සේ අහනවා සාමිනි භාග්‍යතුනාස මේ මේ විදිට මේ අවස්ථාව අහිමිවෙලා න්නේ ඇයි. ඇයි බනාහන්න කියලා එනාය බණහ් ඕනි කියලා වාඩි වෙනය ඇයි බණහන්නේ නැත්තේ ඇයිඒ කියලා හනවා. එවෙලාවෙ හර රස්සන ගාතාවක්, ුදුරජාන්හසි දේශ කරනවා බුදුරජාන්හසසි දේශනා කරනවා නත්තිරාග සමෝ අගග නත්තිරාග සමෝ අගි නත්ති කියනෙ නෑ නත්තිරාග රාගයට සමෝ සමාන අගි අගි කියෙන ගිදරට නත්තිරාග සමෝ අගේ කෙල කැන පිනතානන්ද රාගයට සමාන ගින්නක් නෑ කියනවා නත්ති දෝස සමෝ ගහෝ දවේශයට සමාන ග්‍රහණය වීමක් නෑ කියනවා. මොකක්ම නෑ කියන්නේ දවේෂයට සමාන ග්‍රහණයක් නැහැ කියලා කියනවා. ඉනඟට භාගත නාස වදානවා නත්ති මෝහ සමං ජාලං මෝහයට සමාන ජාලයක් දැලක් නෑ කියනවා. මොකට සමාන ද මෝහයට සමාන දැලක් නෑ කියනවා. නත්ති තන්හා සමානදි තන්හාවට සමාන නදයක් ගඟක් නෑ කියලෝක හරි ලස්සට තෝරල දෙනවා. භාගතනාස වදන්නා පිනතානන්ද මේ හිතේ තියෙන රාගය දවේශය මෝහය ඉළඟට තන්හාව. මේ රාග දවේශ මෝහ තන්හා කියන මේ දේවල් හිතේ තියෙන තාකල් නියම විදිහට ධර්මයහන්න. බෑ නිය ආකාරයෙන් ධර්මශ්‍රවනය කරඩ නොහැකිවෙඩ හේතුව ඔය හිතේතියෙන් කලබලේ ඔය හිතේතින කැලඹීම කැලඹීම ඇතිවෙන්න මොකෙන්ද රාගයෙන් දේශයෙන් මෝහේ භාගතනාසවාදාන අපිනාතාන අන්ද මෙලෝකෙට ඉරවල් හතක් පායන කාලයක් එෙනවා හලතිනන ඉරවල් හතක් මේ ලෝකෙට පායන කාලයක් එෙනා එ ඉරකින් අපි මෙච්චර පීඩාවම ඉදිනවනන්නේ. ඉරවල් හතක් මේ ලෝකෙට පහල වනොත් අපි කොයි තරම් පීඩාවට පත්තේද. ඒ ඉරවල් හතක් මේ ලෝකෙට පහළවෙනාම මේ ලෝකයේ ඉබේම ගිනි හටගන්නවා. ලැව්ගිනි හටගන්නවා. භාගිතුන් වහන්සේ වදාන්න ඒ ගිනි ඒ ලැව්ගිනි ඉබේම නිවිල යනවා. නමුත් පින්නත්තානන්ද මේ හිතේ හටගන්න රාග ගින්න, එක ජීවිතය ගින්නේ වෙන්නේ නෑ ඔය ගින්න යනවා ජීවි ගානකට රාග ගින්නන්නේ යනවා ජීවිතෙන් ජීවිතයට යනවා එනිසයි කියන්නේ නත්ති රාග සමෝවක්ගි රාගයට සමාන ගින්නක් නෑ ඊළඟෙට බුදුරජාන් වන්සි දේශනා කරනවා පිනතානන්ද දේශය තියෙනවා හිතේ. මේ දවේශය විසින් මනුෂ්‍යාව ග්‍රහණය කර ගත්තාහම කිබුල්ලන්ට මිනිකන මෝරුන්ට ග්‍රහණය වනට වඩා. අමනුෂ්‍යයන්ට ග්‍රහණය වනට වඩා බෝව භයානකයි. ඒක මේ ජීවිතයට විතරයි. හැබැයි දවේශයට ග්‍රහණය වනොත්. ඒ දවේශයට ග්‍රහණය වීම නිසා පලි ගැනීමෙන් බද්ධ වෛරයෙන් එකට එක කිරීමෙන් ඔය දවේශය ජීවිත ජීවිතයට ජීවිතය ජීවිතයට පවත්වනවා. බේරෙන පුළන්ද. ඒ ග්‍රහණයෙන් බේරෙන්ට බෑලේසිය. ඒ නිස්සයි පින්නත්තානන්ද මම වදාලේ දවේශයට සමාන ග්‍රහණයවීමක් නෑ කියලා. ඉළඟට භාගත නාස දේශනා කරනවා පිනත්තානන්ද මේ ෝ මෝහයට සමාන නත්ති මෝහ සමා ජාලන් මේ මෝහට සමාන බැලක් නැහැ. අපි මොකකටහරි පැටල වනොත් අපි මොකකට හරි අපි ඇමනිලා ගියොත්තේම අපිට බෝ චුටිවෙහෙසක් කැරගෙන අපි පැටලිල්ලෙන් අපට නිදහස්සයන්න පුළුවන් හැපැයි මෝහයත් එක්ක පැටිල්ලා ගියොත් මේක යහරිදේ මේක වැරදිදේ කියලා හොයාගඩ දෑ. එහෙම පැටලිලා හිටපු කාලයක් ඔබ අපි හැම දෙනාටම තිබ්බන්නේෙන්නේ. අපි පැටිල්ලා හිටි නැද නැකත් එෙක් කේන් දරත් එක්ක සුභ නිමිතිත්ක් පැටලල්ලා මොකද ධර්මය මොකද අධර්මය. අදමතති්‍ය දෘෂ්ටියයමකක්ද හරිදය කියලා පැටලිලා හිටිය නැද්දව ලේසි වුනාදේ පැටලිල්ලෙන් ලිහාගන්ධ සහරයට තාමත් දැරි වෙන්න පුළුවන් සහරයට තාම ඒ පැටලිල්ල ලිහාගඩ බැ ලිහන්ඩ ලිහන් තව පැටලෙනවා අලුත් අලුත් පට ලැවිලි හදාගන්නවා ඇයි ධර්මය නාමෙන් අලුත් අලුද්දේ වල්ලෙනවානේ එදකට මේකත් හරි මේකත් හරි කියලා මොකද වෙන්නේ පැට ේනවා එසගේ මෙසේ කෙනෙක්ට මේ පැටලිල්ල ලිහාගන්න වෑ පැටලින් පැටලි පැටලි පැටිදි නවා මේ ජීවිතයට විතරද නෑ ඊළඳ ජීවිතයට පැටලෙනවා. රාගයටත් දවේෂියටත් වඩා බයානක එක තමයි මෝහය මෝහය මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ ඒට පැටලනොත් නිරෙන් තමයි නතර වෙන්නේ. එනිසා බොහොම බයනකයි. එ සාදැ හිතන්නක මේක හරිද්ද කියලා සැකං බනෑහුවොත් අවබෝධ වෙයිද නෑනේද අවබෝධ වෙන්නේ. එන සැකෙන් තොරව මේ කියන ධර්ම ඒකාන්ද සත්‍යයක් මයි. මේක පිරිසුදු බුද්ධ වචචනයමයේ කියන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් ධර්මේශවනය ක ළොත් තව තව හිත පැහැදෙනවා. බුද්ධ වචනය එක වච්චනයකටවත් හිතේ අවිශ්වාසයක් ඇතිවෙන්නේ නෑ. ඒකට ප්‍රඥාව සයෙන් ඕෝනි හරිදේ වැරදිදේ තෝරල බේල ගන්න තමන්ට නුවනත්තියෙන් ඕෝනි. අච්චාරුවක වගේ ඔක්කොම ඒ එකතු කරගත්තොත්? අමාර්ුව . මොදදේ විතරක් වෙන්කරල ගණඩ තමන් තක්ෂවෙන්න ෝනි. පිරිසුදු නිර්මලදාම ලැබනට පස්සේ අපි අනි්‍යේවත් දෙක ඒ අනාගන්න ඕනිෙද. එච්චර මෝඩ වෙන්න ඕ ෑනය අපි නෙද? නිසා නිර්මල බුද්ධ වචනය මේක පුදදුම පිනක් අපිට මේ ලැබිල තියන්නේ. ඔබ අපි හැම දෙනාටම පුදුම පිනක් මේ විපාක දීලතියෙන්නේ පරම පාරුශුද්ධ බුද්ධ වචනය පිරිසිුදුව අපිට අහඩ දැන් ලැබිල තියවා පිනක්. එනිසා මෝහෙට සමාන දැලක් නංවේ ලෝකෙ නෑ. ඒ දැලේ පැටලින් නැතුවයින්ඩ අපිට මොලේ තියෙන්න්නවානේ. ඊළකට බුදුරජාන්වාසි දේශනා කරන්නා. නත්ති තන්හා සමා නදී තන්හාවට සමාන ගඟක් නෑ ගඟක ජලාසක වතුර කාලයක් ඇනට හිදෙනවානනේ හිඳෙන් ඇ්ද පෑවිල්ලට හුවෙලා හිදිල යනවා ඒ ජලය බොහෝකාලයක් පවතින්න්නේනෑ හිදිිල යනවා හැබැයි මේ අපේ ජීවිත තුළතියන තන්හා සැඩ පහර ලේසිද வேලන්න ඒක ලේසින්නේ ඒ එන්න එට ජලගඳ මහත් වෙනවා සැඩ පහර ඉන්න එන්න වේගවත් වෙනවා දැන් පේනවැතිනන මේ ලෝකෙට මේ ට අපි ලංකාවට පවා වෙලා තියෙන දේවලන තන්හා සැඩ පැහර දැන් කුච්චර වේගින් ගලන් යනනාද කියට බලං ඉන්න කෙනා පවා ඇදගෙන යනවා. ගඟට බහින්ඩ ඔන්න ඉවර ලඟ හිටියන් ගහගෙන යනවා. එච්චරගට තන්හා සැඩ පහර වේගවත් වෙලා. පරිස්සංවෙන්නඕනි න. බුදුරජාණසි දේශනා කරන ඔන්න ඔ රාග්‍ය දවේශ මෝහ එළඟට තන්නාව. ඔන්න ඔය කාරණාහිත තුළ තියෙන තාක්කල් මෙ හිතේ සංසිඳීම නෑ. ඔය සංසිඳීම නැතිතාකල් නිසි විදිහට ධර්මේශණය කරන්න ලැබෙන්නේ නැහැ. එසාම මේ සසර පුරුද්දු පුංචි දේපවා අපිට එන හැටි හරීම පුදුමයි. පොඩ්ඩිදේ. නේද? ංචිදේ පවා අපිට ක්ෂණ සම්පත්තිය මේ දුර්ල භවස්ථාව අපිට අහිමි කරල දා්ඩ එ පුරුද්ධ හේතුවෙනවා. සමාරට සසර අපිට මන ගැවුණු පුද්ගලයන් ආයා අපිට මනගැහෙනවා. එතකට සමායට අධර්මයක් තුළ ඉන්න පුද්ගලයෙක් සසර පුරුද්දක් නිසා අපිට මන ගැවුණත්. ඒ සසර බන්ධනය නිසා සමාට අපි දහ ම අතහැරලා. අර පුද්ගලයක් ඇසුරට යනවා අහිමි වෙන්නේ, නිවන්නාව බෝධය. හිමි වෙන්නේ සසර. සසර පුද්ගලයන්ගේ ඇසුර තමන්ට ඉස්මතු වෙලා අපිට මේ අවස්ථාව අහිමි වෙලා යන්න පුළුවන්. තේරුුණනේ නිසා ඉතාමත්ම ඉතාමත්ම බයානක සසර ගමන අපි හැමෝමම එ දෙ අපි කාරණත් වනක් කතා කලා. ඔබට මතකද මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා දේශනා කරනාව පලවෙනි එක ොක් ගැනද කියන්නේ තෘෂ්ණාව ගැන දහම දේශනා කරනවා. දුර මේ ලෝක ප්‍රජාව සතුටවෙන්න මොකෙන්ද තන්හාවෙන්. ඇලිලායින්නේ තන්හාවිෙන්. වාසය කරන්නේ තන්හාාව තුළ. එතකොට මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා දේශනා කරන්නේ තන්හාවින් මිදෙන ධර්මයක්. තන්හාාවෙන් මිදෙන ධර්මයක් දේශනා කරනකොට මොක දෙවෙන්නේ. හිින්තියෙනගෙන ඒ ධර්මය අහන කණ්ඥමාගෙන ආනවා අවබෝධ කරගන්න ඕනේ කියන අදහසෙන් අහන එතකට අවබෝධ වෙන ඒ ආශ්්‍යර්ය වෝ අත්භූත කාරණයක් මේ ලෝකට බුදුරජාණන් වහන්සේලා පහලවීමෙන් පමණක් සිද්ධ වෙන. හ දෙවනි කාරණය මොකක්. මාන්‍යයම සත්තු ප්‍රජාව මේ මනුෂ්‍ය ප්‍රජාව සතුටුවෙන මොකෙන්ද මාන්නේ ඇලිලයින්නේ මාන්‍යයට වාස්සය කරන්නේ මාන්‍යය තුළ. එතුකට මෙල් ලොකෙට කලාතුරකින් බුදුරජාණන් වහන්සනමක් පහළවෙලා මාන්‍යයක් දුරුකරණ ධර්මයක් දේශනා කරනකොට මක දෙවෙන්නේ. ඕ නුවනැති කෙනා අපින් අන්ත කෙනා ඒ දහම අහලා තමන්ගේ හිතේ තියෙන සියලු මාන බැහැර කරලදානවා. කන් යොමාගෙන අහනවා. අවබෝධ කරගන්න අදහසින් ධර්මේශ්‍රවනය කරනවා. දෙවැනි ආශ්චාය. තුන ඔව මේ ලෝක ප්‍රජාව වාසය කරන්නේ කුමක් තුළද. නොසන්සිඳීම තුළ. හොනවයිද නොසන්සිඳින්නේ. රාගෙන් දවේශයෙන් මෝහේ රාගදවේශමෝහෙන් කැලබිලාඉන්න මනුෂ්‍යන්ට බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනකොට ඒ දහම අහනවා. හණ්්‍යමාගෙනහනවා. අවබෝධ කරගන්න අදහස්සින් ධර්මය හනවා. එතකොටේ දහම අවබෝධ වෙනවා. අවබෝධ වෙලා සසරෙන් නිදහස් වන. එතකට අපේ ඒහසිරිය විපර්යාසය තවම අපි තුළ සිද්ධ වෙලා නැති නිසා තමයි ඔබ අපි හැම දෙනම තම මේ දුක්කිඳන සසරේ මේ හඩාන්ඩා වැලපි වැලපි එන්නේ නේද. මේ ආශ්ශරය අත්භූත කාරණා ජීවිතය තුළ ඉස්මතුවෙච්ච චරිද සසරෙන් නිදහස් වනා සස නිදහස්ස වනා. අපි වගේ නෙම මහා ප්‍රශ්නවලට මැදිවෙලා මහා විශාල දුකල්ට මැදිවෙලා හිමිවීම් වෙලා දරුවෝ දෙමව්පියෝ සහෝදරයෝ ගෙවල් දොරවල් හැම්මදේ අහිමි වෙලා ඒ වගේ දුක්විඳවිද සමාජය කොංකරලදාපු. සමාජයේ නින්දා ලබපු අය අවසානයේ මහා උත්තම උත්තමාාවියන් භවට පත් වනා. වස්සුරු කඳ කරේතියාගනාපු හැමෝම කාරල කියල ගාන සැඩුල් කුලේ එපු දුන. ඒ සෝපාක වගේ අසරණ දරුවන්ට පවාන්තිමට මහා බ්‍ර්මයා ළඟටඇවිල්ලා නමෝතයේ පුරිසාජන්‍ය මහා පුරුෂයන් වහන්ස ඔබහන්සිට නමස්කාර වේවා කියලා මාබ්‍රක්්මයා පව ඇවිල්ලා. වන්දනා කරන තරමට ජීවිතය වෙනස් වුනේ මොකින්ද. මේ දර්ම වෙන කිසි දෙයකින් නෙමේ. ත අපේ තාම වෙනස තාම වෙලා නෑ නේද. ඊළඟට බුදුරජාණන් වහස දේශනා කරන හතර වනිකාරණය. අවි්ජාගතා භික්කවේ පජා පින්වත් මහනින් සත්්‍ය ප්‍රජාව අවි්ජාගතා කියන්නේ? අවිද්‍යාව තුළ තමයි වාසය කරන්නේ. අවිද්‍යාවතු වාසය කරනවා. අ තා අ ූතා කිය කැන අවිද්‍යාවතුළ හිරවෙලාඉන්නවා. බිත්තර කට්ටක් කස්ස හිරවෙලා ඉන්නවා. අන්ඩ කිය කියැනමොකටද බත්තරයට. එ අඩ භූතා බිත්තරයක් කස්සේ හිරවෙලා ඉන්න කෙනෙක් වගේ අපි හිරවෙලා ඉන්න මොකටද. අවිද්‍යාව තුළ අපි හිරවෙලා ඉන්නවා. පරිියෝ නද්ද. අවිද්‍යාවෙන් වෙලි ලපහරි ඕනක් දකෙන වෙලි නයින්නවාමොකෙන්ද අවිද්‍යාව එනම් අපේ ජීවිතය අපට පේ නැදුනාට අප ජීවිතය වටේ තියෙනවා ගන්න කටුව බිත්තර කට්ටකටත් වඩා ගනක කටුවක් ලේසිී බිණින්න බැරි කට්ටක්තිේ නමොකක්දේ අවිද්‍යාවම කතා අවිද්‍යාව කියන්නේ ව චතුරාර්ය සත්‍ය ධර්මය පිබඳවා පට තියෙන අනබෝ මොකදද අනවබෝධය ඔබට තියන් අනවබෝධය මොකදද මොකද අවබෝධ වෙලා නැතිතාම මොනෝද චතුරාර් සත්්ධාර්මය ඇ? ඒක දන්නේ? අපිට අවබෝධ වෙලා නැති සතතිය මොකක්ද. ඕ දුක දුකනමු ආර් සත්‍යය අවබෝධ වෙලාද? අවදලා නෑ දුක නමු ආර සත්‍යය අවබෝධ කරනට වඩා ඔච්චර කල් මහන්සිගත්තේ දුක ප්‍රහාණය කරන්න එහම නමයිද ඕ ඇත්ත කියවා. දුක අවබෝධ කරන්න ඇතු ඔච්චර කල්ලබි මහන්සිකත්දේ දුක ප්‍රහණය කරන්න හැබයි දුකනමු ආර් සත්‍ය ප්‍රහාණය කරන්න කලා භාගත නාංස දේශනා කළේ නෑ ඒ නම් මොකක්ද කරන්න ඕොනේ දුක අව නැති කරන්න දෑ? හනියයි නැතිකිරීම ගැනකා. දුකමොකද කරන්න ඕනේ අවබෝධ කරන්න ඕනේ. දුක අවබෝධ කරන්න ඕනේ සමාරවිට සැපවිදල දුක අවබෝධ වෙන. දුක්කිඳල දුකේම ගැලිලයිඳලත් දුක අවහෝධ කරගන්නවා පින්වන්තයෝ. නුව නැතියන්. එහම නැතුව පින්න්නත්න්නේ ේ ජීවිතයට දුක්කරදර කම් කටලු වෙන්නේ නැතිතාක්කල් දුකතේරෙන් නැතිවෙෙන්ඩයි. දු කරදර ප්‍රශ්නය එනකොට විතරක් ධර්මය සිහිවෙඳයි පටන්ගත්තු ඒක ඉවැදි ක්‍රමය අව්බ කවබෝධයක් කරයන ක්‍රමය නෙමේ සැප විඳන තාකල් සතුටිං හිනා වෙලා හොඳට ඉන්න දාකල් දුකක් ගැන මතකයක් වන්න. නාට ප්‍රශ්නයක් ආවහම තමන් ආදරය කරන කෙනෙ තමන්ටආහිමි වඋුණහාම තමන් හිතන් නැති යයාම් කිසි දුකට පත්වනාට පස්සේ. මතක්න ඒක දුකනම් ආර් සත්‍ය කියලා. හැබැයි සත්තුටෙන් ඉන්න කාලෙත් අපිට මතක්කෙන් දෝනේ මේ ජීවිතී තියෙනවා දුකනම්මු ආර් සත්‍යයක් තා මේක මගේ මාතුල තාම ප්‍රකට වෙලා නෑ නමුත් ඉපදීම නම් වූ දුකට අපි ග්‍රහණය වෙලා නැද. නෑ ග්‍රහණය වෙලානේ ඒනම් ඇයි අප ඉපදීම සමරන්නේ. දුකනෙ සම්මරාන්නේය නෙද? ප උපන්දින සමරනවාගේ ලබිමකද කරන්නේ. දුක හටගත්ත දවස සඳඩින්සාම ඒක තමයි අවිද්‍යාව නොමූ අන්දකාරය තේරුනාානය ඒ ගන අන්දකාරයේ හරිදේ වැරදිදේ පේෙන් අත පතගනවා. හරිදේ වැරදිදේ පේෙන් ඉන්නේ. එනිසා ඔච්චර කල් දුක සමරපුුව ඉන්න ඇති තාමත් සමරණය ඇලොක වුවට පාඩිදාල කේක්කවල ඉටි පන්දන්නන්නේ වෙලා දුක ඉපදීම නම් වූ දුක හොම සමරණවා කියලා නේද මේ ැ දුකක්ම පටන්ගත්තේ එදා ද ඉපරීම නම් වූ දුක අපිළඟ දැන් තියෙනවා එළඟට අපිළඟ නැද්ද හැම මොහොතෙම ජරාවට පත්වීම හැ හැම මොහොතෙම තියෙනවා දැන් පෑකට දෙක්කට කලින් දෙන්න ආපෝබනෙම ඉන්නේ වයිසට ගිහිල්ලා නේද වයිස්ට ගිහිල්ලා දවසිින් දවසට අපේ මේ ඉන්දුරන් මෝරණවා. අපි වෛසට යනවා. අපි ටිගටික ිගටික ලංවෙන්නේ? මරණයට. ඒ ජීවත්වෙලා ඉන්න කාලේ අපි ආදරේ කරනායි අපිට අහිමි වෙලා යනවා. අපි අකමැති අඇතෙක් අපිටකට ඉන්න සිද්ධ වෙනවා. ශෝක, වැලපීම් දුක් දොම්නස් සුසුම්හෙලීම් මෙ හැමදේම අපි ටරුමයි. ඔසිියල්ලම දුකනම්මුූ ආර් සත්‍යය. කොමක්ද කරන්න නෝනි. අවබෝධ කරන්න ඕනේ අවබෝධ කරන්න ඕන ප්‍රහාණය කරන්න ඕනි මොකක්ද දුක ප්‍රාණය කරන්න බෑනේ අපි මොකද ප්‍රහණය කරන්න ඕනේ තෘෂ්නාව මොකදද ප්‍රහණය කරන්න ඕන තෘෂ්ණාව දුකට හේතුව නම්මෝ තන්හාව තමයි අපි ප්‍රහණය කරන්න ඕන දුක අවබෝධ කළ යුත්තුයි දුකට හේතුව නම් වූ තෘෂ්ණාව ප්‍රාණය කරන්න ඕනි අපි මේ ධර්මය හැසිර හැසිර අපි මොකක් සාක්ෂාත් කරන්නද මේ මාසිගන්නේ. ? නිවන නෙව දුක නැතිවීම නමු ආර් සත්‍යය දුක නිරෝධාර් සත්‍යය කියල කැනමොකක්ද. ඒ අමාමහා නිවන්සුවය නිවන සාක්ෂාත් කරන්න ඕනේ. තුන්වැනි ආර සත්‍යය මේ අවබෝධ කරන්න ඕනි දුක. දුකා අවබෝධ කරහම අපිට සාක්ෂාත්තයෙන්නේ මකදද. නිවන සාක්ෂාත්තයන්නේ. නිවන අවබෝධ කරන අනෙ මේ දුකා අවබෝධ කරනකොට අපිට ලැබෙන පලය තමයි නිවන. එක ගොන මේ හැම දේම කරන්න තියෙන්නේ මොන මාර්ගය තුළ අපි ගමන් කරදද. ආර්ය අෂ්ඨාගික මාර්ගය තුළ. ඒ මාර්ගය ගමන් කරන්නේ නැති තා කල් කවදාවත්, නිවන සාක්ෂාත් කරන්න බෑ. අ බිත්තර මේ හම්භවච්ච කිකිලි බිත්තර එලියට දාපු කිලි බිත්තර රකම් ඇතුව කයිවාරුගහග ඇවිදින ඔන්න බලන්ඩයි තව දවසකින් බිත්තර කටුව කඩාගෙන පැටව් එලියටෙනවා කියලා කයිවාරුගහග යනවා. බිත්තර රකින් මේ නෑ ආංඒ වගේ තමයි. මන්නං කරගන්නවා මන්නං කරගන්නවා කියලා. ආර්යෂ්ඨාගික මාර්ගය තුල්ලා අපි ජීවිතයේ පුරුදු කරන්න නැතිතාක් කල් බිත්තර රකිින් නැති මුොක්කු වගේ ඇද කිකිලියෝ වගේ. බිත්තර රකිනකි කිලි රටට ලෝකෙට කෑගැහුව නැති වුනාට. අ කුකුල් ගන්ධ උනුසුම ලබල දෙන නිසා සුදුසු කාල එනකොට බිත්තර පුපුරලා පැටවෝ එඩට ඒනවා. එවගේ දමයි මාරගය වඩන කෙනාට, ද ැබේයි අද සෝ අන්වේද හිට සගදාගාමිවේදකය කියයා හොය ොයායිනෙ නෑ මාර්ගය වඩනකොට එයාගේ ජීවිතේ ඒ පලය ලබන්ඩ සුදුසු විදිහට ජීවිතය මෝරණවා. හර බිත්තර මෝරණ වගේ. මෝරන්න ඇති බිත්තරවදී පැටවවෙන්නේ නෑ තේරුණානයද. නිසා අපි ප්‍රතිඵයකෝ තාමනය නනිතාමනෑන කියල ප්‍රතිඵලය හොයන් එතුවාි මහන්සිගන්න ොනිමකද අපිට කරන්න කියපුදේ අපි කරන්නවානේ. නේද. එතට කවදාහරි දවසක මේ ජීවිතයදී බැරි වුණත් අපට ඊළඟ ජීවිතයක ද හරි මේ අපි කරන දේ අවංකව අපි පුරුදු කරන දේන්. අපිට ප්‍රතිඵල අනිවාරයෙන්ම ලැබෙනවා. නැතකොට ඔ ආර්ය සත්‍ය පිළිබඳව අපිට තිෙන අනවබෝධය තමයි අවිද්‍යාව කියල කියන්න. දැන් තේරෙනනය. විද්‍යාාව කියන ඔයි චතුරාරි සත්‍යති ධර්මය පිළිඳව අපට තියෙන අන්නවා බෝධය අපට තියෙන නොදදේරුංකම ඔය අන්නවා බෝධය අඳුරක් අවිද්‍යා අන්දකාරයක් ගන කටුවක් ඔය ගනකටුව කඩාගෙන මේ ලෝකෙට ඉසල්ලාම ආවෙ කවුද බුදුරජාණන් වහන්සේ. ඒ ගනකට්ට තමන් විසින්ම කඩාගෙන එියට ආපු පලවෙනි රහතන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ අපේ තියෙන වෙනස මොකක්ද. බුදුරජාන් වහන්සගේ අපේ තියන වෙනස මකක්්ද. වෙනසක් නැද්ද මොකදද බුදුරජාණන් වහන්සේලාට තියෙන් නැහැ? සුතමය ඥානය ශෘත කියන්නේ අහපු දැනුමක් නෑ. බුදුරජාණන් වහන්සේලා මේ අවිද්‍යාව නමුූ අන්දකාරය දුරු කරන්නේ අන්වඥාණය තමන් තුළම ස්වයම්භූඥානය තමන් තුල්ල මැදිකරගත්ත ඥානයකින් ගුරු උපදේශ නෑ හැබැයි අපි අපිට ශෘතමය ඥානයක් අවශ්‍යයි. අපිට තමන්ටම ඉබේ පහල වෙන්නේ. නෑ අපිට ගුරුවරයෙක්? ඕනි න අපිට ගුරු ඇසුරක් ඕනේ ගුරුවරයගේ අවවාද අනුශාසනා උපකාර අවසන් මෝද දක්වාම අපිට ඕනි මොකද අපි දුර්වලාය අපි දුර්වලාය අපිට පිනත් දුර්වලයි. දහම් දැනුමත් දුර්ුවලයි හැකියාත් දුර්ුවලයි. එනිසා හැම්වෙලේම අපි වැටිවැටි නැගිටින පිරිසක්. එතකට වැටෙන වැටෙන ගානය නැගිටවඩ අපිට උපකාර ඕනි තාම තනියමයන්ද බෑ. එනිසා අපිට කල්්‍යාන මිත්‍රාණන් වහන්සේලාගේ උපකාර අනිවාරයෙන් අවශ්‍යයි. තුොක අපිට තියන්න ඕනි ශෘතමය ඥානය. ශ්‍රවනය කරපු දැනුමක් අපිට වශය නිසා මැරෙන මොහොත දක්වාම ධර්මශ්‍රවනය කියන එක අත්තරන්න හොදනෑ. සමාරිතනු මන්දැන් ගුඩා බනෑවවා. ැ පොත් කියවලට තින දැතියෙනන්නේ මට කරගෙනයද දැන්තියන මගේ අතේ වැඩේ තිය කියල කියනන්නේ ඇ පන්ඩිතයි කියවානේ එ කියනවාන සමාර එහව අපි හැම්වලේම අවසන් මොහොද දක්වාම අපිට ධර්මශ්‍රවනය කියන එක අව්‍යයි ධර්මශවය අව්‍යයි නිසා ඒනේ බුදුරජාන්ස දේශනා කළේ මුළු බුද්ධ ශාස්සනයම රන්දාා පවතින්නේ මොකක් මතද කල්්‍යාන මිත්‍රයාමත. භාගයක්කි වන්‍යයානන්ද සාමවින්නාසනේ එවලායි බුදුරජාණන්සේ මාහයේ වංාන්ද පිනත්තානන් දෙහෙම කියන්න එපා. මෙමළු බුද්ධ ශාසනය සම්පූර්ණෙන්ම රඳා පවතින්නේ. කල්්‍යාන මිත්‍රයාමත. කල්්‍යාන මිත්‍රයා මත පිහිටි බුදු සසුනක අපි අවංකව උත්සාහයක් ගත්තොත් අනිවාරෙන් මේ කියන, අශ්චලවත් වූ අත්්භූත වෝ විපර්යාස අපේ ජීවිතතලත් අපිට අත්දකිින්ද පුළුවංකම ලැබේ. එනිසා පින්වත්න මේ දීර්ග සසර ගමනක දුක් විඳවිඳ එන්න ඔබ පැහැම දෙෙනගේම මේ දුක අවසන් කරන්න නම් මේ සස්සර නම් වෝ ගමනට නැවතීමේ තිතතියන්න නං අනි වාරයෙන්ම අපේ ජීවිව වලට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ලංකරගන්න ඕනි ධර්මය තුලින් අපේ ජීවිත වෙනස් කරගන්න මහන්සිගන්න ඕනි. සසරේ එන කැත පුරුදු ඔක්කෝම බැහැර කරලා ධර්මය තුළින් නැති කරගන්න පුරුද්ධ අපි අපේ ජීවිතර ලංකරගත් තොත් මේ ධර්මාශ්‍රවනය නම් ව පුරද්ධ ඔබට ඉළඟ ජීවිතයකට යනවා. කවදාවත් අතරමං වෙන්නේ නැහැ. බෙරහට ඇහනොකට කැලේ අතරමං වෙච්චි කෙනෙක් අන්න අසවල් දිසාව ගමතියෙනවාගේ ඊළඟ ජීතයති අපි යාම් කිස්තැනක අපි ඉපදුනත් අපිට මේ ධර්මය ශ්‍රවනය කරනකොට මේ නිවරදි දහම මේ නිවරදි මඟ කියලා තෝරගඩ අපිට හැකියාව ලැබිෙනවා මේ මේ ජීවිතේ නිවරදිවිතට ධර්මය ශ්‍රවයර ධර්මය හැස්‍රුනොත්. තිඒනිසාම පිනත් හැමදිනාටමත් මේ ශ්‍රවනය කරාව උත්තුම් ධර්මය තමන්ගේ ජීවිතය තුළ තිබෙන්න්නාවවේ තෘෂ්ණාවනම් වූ ගංග වියලාදාන්නට. රාග දවේශමෝහ නම් ඔේ අකුසල් බැහැර කරලා සිද සංසිඳවාගෙන අවිද්‍යාආන්ධකාරය දුරු කරලා හැම දෙනාටම ගෞතම සසුනේදීම උතුම් චතුරාර් සතති ධර්මය අවබෝධ කරගන්නට මේ උතුම් ධර්මය උපකාර වේවා. සාදු සාධු සාදුු